සම දෙනාටම තිරුවන් සරණයි. අද වර්ෂ 2024 සැප්තැම්බර් මාසේ 27 වෙනි සිකුරාදා අපි කල්යාණ මිතුරු මිතුරියන් එක් රැස් වුණේ අභිධර්ම පිටකයට අය ධාතු කතා ප්‍රකරණ ග්‍රන්ථ රත්නේ දහම් කරුණු අධ්‍යයනය කිරීම සඳහා. ඒ සඳහා ධම්ම සභාවට පැමිණි ඔබ සෑම දෙනා ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. අද දවසේත් අපට මේ දහම් කරුණු පැහැදිලි කර දෙන්නට චන්ද්‍රිකා දිසානායක මහත්මිය අප සමග ධම්ම සභාවේ ඉන්නවා. අප සෑම සියලුම දෙනා ඉතාම කෘතවේදීව ගෞරවයෙන් නිතුමියව පිළිගන්නවා. මම දැන් ගෞරවයෙන් ආරාධනා කරනවා චන්ද්‍රිකා දිසානායක මහත්මියට අද දවසේ වැඩසටහනට ආරම්භයක් ලබා දෙන්න කියලා. තෙරුවන් සරණයි. හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි තෙරුවන් නමද පන්ති පටන් ගමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. සියලු දෙනාම ගෞරවයෙන් පිළිගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හරි, හොඳයි. අපි දැන් අද පටන් ගන්න තියෙන 42. 42 කියන්නේ අපි පොතේ මෙතනට තමයි යන්න තියෙන්නේ. 42 තිබුණේ පතිපට්ඨ. අපි දැන් මෙතන සතිපට්ඨානේ නේද අපි මෙතන තියෙන්නේ. සම්මප්පදානේ කියන්නේ පතිපට්ඨානේන සම්මප්පදායන. මේ තියෙන්නේ මෙන්න මෙතන. highlight. සම්මප්පදානේ. ඔන්නතම තමයි අපිට දැන් තියෙන්නේ අද. සම්මප්පදානේන යේ ධම්මා සම්පයුක්තා තේහි ධම්මේහි. යේ ධම්මා සම්පයුක්තා තේ ධම්මා. ඒ ධර්ම තීහි කන්දේ ස්කන්ධ තුනක ඒකේන ආයතේන ආයතන එකක ඒකාය ධාතුය සම්පයුක්තා. එක ධාතුක සම්පයුක්ත වෙනවා. ඒ කියන්නේ මුඛ්‍ය සම්පයුක්ත වෙනවා. ඒකේන කන්දේන ස්කන්ධේක ඒකේන ආයතන එක ආයතනයක ඒකාය ධාතුව එක ධාතුවක කේහිජි සම්පයුක්ත වේ. ඕක තමයි පොතේ දීලා තියෙන්නේ. දැන් අපි බලමු. සම්පප්පදානේන සම්පප්පදාන සංඛ්‍යාත ලෝකෝත්තර කුසල් සිත් අතරේ උපදින විරිය චෛතසිකයේ සමග දක්ින කුසල අබකුපුරන් ගම්බිරිස් දාන සමා වෙන්න අස්මෙන් තමයි උයන්නේ. ධාතුගත ප්‍රකරණ සම්නිහි පිටු අංක 18 අනුව මෙම පදයේ යටතේ ලෝකෝත්තර සිත් අටම සල්කා ඇත. විභංග ප්‍රකරණයට අනුව ලෝකෝත්තර සිත් හතර ගන්නා ලදී. විභංග ප්‍රකරණයේ සම්මප්පදාන විභංගය අංක 378 පිටු අංක ඡේදාංක 501. ලෝකෝත්තර කුසල් සිත් හතරේ උපදින විරිය චෛතසිකයේ සංග. යේ ධම්මා සම්පයුක්තා. ලෝකෝත්තර කුසල් සිත් හතර. එතන මේ විරිය චෛතසිකය මේ අවස්ථාවේදී දැන් අපිට සම්මප්පදානේන කිව්වම එකපාරට හදා ගන්න බෑ. අපි මොකද්ද චෛතසිකය කියලා ගන්න ඕන. සම්මප්පදාන සංඛ්‍යාත ලෝකෝත්තර සිත් හතරේ යෙදෙන විරිය චෛතසිකේ. දැන් අපි මොකද්ද කියන එක හොයාගත්තා. විරිය චෛතසිකේ කියන්නේ අපි දැන් හොයාගත්තා මොකද්ද කියන එක. විරිය චෛතසිකේ කියලා අපි දැන් දාගත්තා ධර්ම වලට දාගත්තා විරිය චෛතසිකේ. විරිය චෛතසිකේ සංයුක්ත වෙන්නේ මොකේද රුක්ෂිණී මහත්මිය? ලෝකෝත්තර සිත් හතරනේ. විරිය චෛතසිකේ සංයුක්ත වෙන්නේ ලෝකෝත්තර සිත් හතරේ. එතකොට මේ ලෝකෝත්තර සිත් හතර සංයුක්ත වෙන්නේ විරිය චෛතසිකේ විතරද මහත්මිය? පෙරවසනේ මහත්මිය මේ අන්මියුට් වෙලා තියෙන විරිය චෛතසිකේ සංයුක්ත වෙන්නේ ලෝකෝත්තර සිත් හතරේ විතරද? නෑ, ඒක මේ අවස්ථාවේදී තව චෛතසික කීයක සංයුක්ත වෙනවද සාමාන්‍යයෙන් ලෝකෝත්තර සිත් හතරේ? තව චෛතසික කීයක් සංයුක්ත වෙනවද? 38යි නේද? 36යි නේ ලෝකෝත්තර සිත් 36යි. ඔක්කොද අපමඤ්ඤා නැහැ නේ. විරති විතරනේ. ඒක 36යි.
එතකොට දැම් විරිය එලි එලියට අරගෙන හන විරියත් එක්ක මේ විරියත් එක්ක සම්පයුක්ත වෙනවා යේ ධම්මා සම්පයුක්තා. විරියත් එක්ක මොකද සම්පයුක්ත වෙන්නේ? එතකොට ලෝකෝත්තර සිත් හතරයි අර 36න් දැන් විරිය එලියට අරන් යහන්නේ නේ. යේ ධම්මා යම් ධර්ම කෙනෙක් සම්පයුක්ත වෙනවා. එතකොට අපිට දන්නවා ලෝකෝත්තර සිත් හතරයි තව විරිය වර්ජිත අයිසික 35යි. ඇයි අපි එහෙම හෙව්වේ? දැන් අපි දන්නවා සම්මප්පදානේ සම්මප්පදානේ කියන්නේ ලෝකෝත්තර සිත් හතේ උපදින විරිය චෛතසිකය. එතකොට අපිට අහනවා යේ ධම්මා සම්පයුක්තා. විරියත් එක්ක මොනවද සම්පයුක්ත වෙන්නේ? යම් ධර්ම කෙනෙක් සම්පයුක්ත වෙනවා. ඒක හොයන්නයි අපි බැලුවේ. විරියත් එක්ක සම්පයුක්තනේ ලෝකෝත්තර සිත් හතරනේ. ඊට පස්සේ බැලුවා තව මොනවද සම්පයුක්ත වෙන්නේ ලෝකෝත්තර සිත් හතරේ? සාමාන්‍ය චෛතසික 36යි. ඒ 36න් දැන් විරිය එළියට අරන්නේ තියෙන්නේ. එතකොට විරිය එළියට ගත්තාම තව චෛතසික 35ක් සම්පයුක්ත වෙනවා. දැන් අපි දන්නවා විරියත් එක්ක ලෝකෝත්තර සිත් හතරයි තව චෛතසික 35කුයි සම්පයුක්ත වෙනවා. මේවා කල්පනා කරලා කරන්න ඕනේ. එතකොට ඊළඟට අහනවා තේහි ධම්මෙන්. ඒ ධර්ම සමග. ඒ කියන්නේ ලෝකෝත්තර සිත් හතරයි විරිය වර්ජ චෛතසික 35යි අපෝ සමග කෑල්ල දාලා නෑ මම. සමග. ඒක එන්නම ඕනේ. නැත්තම් මේක පැහැදිලි නෑනේ. ඒ ධර්ම සමග නැත්නම් අපි මේක ආපෝසරයක් ලියන්න ඕනේ නැහනේ. ඒ ධර්ම සමග. යේ ධම්මා සම්පයුක්තා. යම් ධර්ම කෙනෙක් සම්පයුක්ත වුණා. මේ ධර්ම සමග ආයි සම්පයුක්ත වෙන්නේ මොනකද්ද? විරිය. නිකම්ම විරිය කියලා ගන්න බෑ. විරිය හැම සිත් 73කම තියෙනවානේ. ඒ ඉඳව ලියන්න ඕනේ ලෝකෝත්තර සිත් හතර සමග උපදින විරිය චෛසිකය කියලා. පැහැදිලිනේ? ලෝකෝත්තර සිත් හතර සමග සම්පයුක්ත වෙන විරිය චෛසිකය. තේ ධම්මා. ඒ ධර්ම කොපමණ ස්කන්ධ, කොපමණ ආයතන, කොපමණ ධාතුන් සම්පයුක්ත වෙනවා. ඒ කියන්නේ විරිය කොපමණ කද ඒ ධර්ම කියන්නේ විරිය. ලෝකෝත්තර සිත් හතර සමග උපදින විරිය. කොපමණ ස්කන්ධ, කොපමණ ආයතන, කොපමණ ධාතුන් සම්පයුක්ත වෙනවද කියන අහනවා. දැන් අපිට පුළුවන් ද රුක්ෂිණී මහත්මිය විරිය එකසරේ හොයන්න. කොපමණ ස්කන්ධ ආයතන ධාතුන් එක සම්පයුක්ත වෙනවද කියලා එකසරේ කියන්න පුළුවන්ද? බෑ නේද? බෑ. අපි ධර්ම ටික හොයාගන්න ඕනේ නේද? මේක සම්පයුක්ත වෙන ධර්ම ටික හොයාගන්න. කොහොමද අපි හොයන්නේ? මෙතෙන් තියනවා ධාතු හොයන්නේ මෙතෙන් තියනවා. මේක සම්පයුක්ත වෙන ධර්ම අපි මෙතන ලියලා තියෙනවානේ. මොනවද සම්පයුක්ත වෙන ධර්ම? කුසල් සිත් හතරයි චෛතසික 35. දැන් අපි බලනවා. අපි මේ කුසල් සිත් හතර නම් අපි දන්නවා ස්කන්ධ ආයතන ධාතු වලට බෙදනකොට ස්කන්ධ වලදී විඥාන ස්කන්ධය, ආයතන වලදී මන ආයතන, ධාතු වලදී මනෝ විඥාන ධාතු. ඒක අපිට කාටවත් මම හිතන්නේ දැන් ප්‍රශ්නයක් නෑ මේ කුසල් සිත් හතර යන තැන්. ස්කන්ධ ආයතන ධාතු. මේකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි බලනවා මේ 35 අපි ස්කන්ධ මේ ස්කන්ධ ආයතන ධාතු වලට බෙදනවා. ඉස්සෙල්ලා ස්කන්ධනේ මුඛ්‍ය කේහිකි ඉස්සෙල්ලා බෙදන්නේ. ඉස්සෙල්ලා මුඛ්‍ය වලට බලනවා. මුඛ්‍ය වලට බැලුවොත් මෙතන තියෙනවද විඤ්ඤාණ මේ වේදනා ස්කන්ධයට යන චෛතසිකය. මෙතන තියෙනවද? රුක්ෂිණී මහත්මිය හිතලා කියන්නේ. එතන තියෙනවා. ආයෙනම් වේදනා ස්කන්ධය කියලා එක චෛතසිකයක් පැත්තකට කරන්න පුළුවන්. එතකොට චෛතසික කීයක් මෙතන ඉතුරු වෙනවද? චෛතසික 34යි. ඒක එතන තියෙන සංඥා ස්කන්ධයට යන්න පුළුවන් චෛතසිකයක්. ඔව්. එතකොට ඒකත් සංඥා ස්කන්ධය කියලා පැත්තකට කරනවා. ඔන්න දැන් වේදනා ස්කන්ධය කියලා එකක් මෙතන පැත්ත කරා සංඥා. එතකොට තව චෛතසික කීයක් ඉතුරු වෙනවද? 33යි. ඒ 33 කොයි ස්කන්ධයටද යන්න ඕනේ? සංස්කාර ස්කන්ධයට. දැන් සාමාන්‍යයෙන් මේ කුසල් සිත් හතරේ චෛතසික සංස්කාර ස්කන්ධයට අයිති වෙන්න ඕන චෛතසික කීයක්ද? ඔක්කොම චෛතසික 36යි අපි කිව්වේ. එතන 36යි. වේදනා සංඥා 35යි. මම 35 30 සාමාන්‍යයෙන් මේකේ තියෙන්න ඕන චෛතසික කීයද? චෛතසික 36යි. එතන වේදනා සංඥා ගියාම සංස්කාර ස්කන්ධයේ චෛතසික 30 කීයක් තියෙනවද? 34. 34. 34 සංස්කාර ස්කන්ධය. නමුත් දැන් අපිට මෙතන ඉතුරු වෙලා තියෙන්නේ කීයද? 33. 33. ඒ දන්න හරි 33. එතකොට සංස්කාර ස්කන්ධයේ එන්න ඕන 34ක් තියෙන්න ඕනක තියෙන්නේ 33යි. එතකොට සංස්කාර ස්කන්ධයේ සම්පූර්ණ චෛතසික ගාන මෙතන තියෙනවද? නැහැ. නැහැ. ඒ සංස්කාර ස්කන්ධයේ චෛතසික අඩුයිනේ. එකක් හරි අඩු නම් අඩුයිනේ. ඔව්. නේද? එතකොට මේක මුඛ්‍ය සංයුක්තය කියන්නේ බුලන් සංස්කාර ස්කන්ධේ බෑ. බෑ. ඒකතර ඒක යන්න ඕනේ කේහිච සංයුක්ත කොට. පැහැදිලි නේද? ඔව්.
ඔබන් එක එක්කෙනාගෙන් අහන්න. එතකොට එයාට පැහැදිලි නම් ඊළඟ දවස් ඊළඟ ප්‍රශ්නේ තව එක්කෙනෙක්ගෙන් අහන්න. දැන් ඔයාට මේක පැහැදිලිද? ඇයි මේක මුඛ්‍ය සම්පයුක්ත නොවුනේ කියලා? කේහිටි කොටට ගියේ ඇයි කියලා පැහැදිලි දෘක්ෂණි මහත්මයා. පැහැදිලි. ඒකයි අපි ලිව්වේ. දැන් ලියන්නේ තීහි කන්දේද ස්කන්ධ තුනක මුඛ්‍ය සම්පයුක්ත. ලෝකෝත්තර සිත් හතර සහ වේදනා සංඥා චෛසික දෙක පරියාපන්න වේදනා සංඥා විඥාන යන ස්කන්ධ තුන සමග මුඛ්‍ය සම්පයුක්ත. දැන් පැහැදිලිනේ? දැන් ඒකේ නායතනේ කියලා මේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ. අපි දන්නවා ලෝකෝත්තර සිත් හතර යන්නේ කොහටද? මනෝ විඥාන ධාතුවට. දැන් හරි. මේ දැන් මේ ටිකනේ අපි දැන් මේකත් එක්ක මේක විරිය චෛසිකයේ සංයුක්ත වෙන විරිය චෛසිකයත් එක්ක සංයුක්ත වෙන ධර්ම හේතුවා. ධර්ම තමයි මේවා. දැන් මේකනේ අපි ස්කන්ධ ආයතන ධාතු වලට දාන්නේ. දැන් ආයතන වලදී මේක යනවා මනෝ ධාතුවට. චෛතසිකට දාන්න පුළුවන්ද අපිට ධම්ම ධාතුවට? චෛතසික දාන්න පුළුවන් ධම්ම ධාතුවට. ඔව්. ධම්ම ධාතුවට දාන්න පුළුවන් කේහිචි කොටටද මුඛ්‍ය කොටට? කේහිචි. ඇයි ඒ? ඇයි අපිට මුඛ්‍ය කොටට දාන්න බැරි? ධාතු යටදී තියෙන මේ නිර්වාණයයි මේ සුකුම රූපයි. ඊට අමතරව මෙතන චෛතසිකයක් අඩුයි. චෛතසිකත් අඩුයි. ඔව්. චෛතසිකත් අඩුයි. ඒ හින්දා අපි ඒක මුඛ්‍ය කොටට දාන්න ඕනේ. හින්දා කේහිචි කොටට දාන්න කේහිචි ඉවර කරලා ඉන්න ඕනේ. ආයතනයේ විතරේ ලෝකෝත්තර සිත්තර පරියාපන මන ආයතනයේ යන ආයතන එක සමග මුඛ්‍ය සම්ප්‍රයුක්ත වෙයි කියලා ඒක තිබ්බා. දැන් ධාතු වලට යනවා. එතකොට එතනදී අපි දැන් මෙතන තියෙන ලෝකෝත්තර සිත් හතරයි චෛසික 35 වල විරියත් එක්ක සම්ප්‍රයුක්ත වෙන ධර්ම හොයාගත්තා. ලෝකෝත්තර සිත් හතර යන්නේ කොහටද? මනෝ විඥානික ධාතුවට. චෛසික ටික දාන්න වෙන්නේ කොහටද? චෛසික 35 ධම්ම ධාතුවට. ඇයි හේතුව? දාන්න වෙන්නේ ධම්ම ධාතුවට. ධාතුවට මුඛ්‍යද කේහිචිද? මුඛ්‍ය. අර කලින් කිව්ව හේතුවම නිසා. මුඛ්‍ය නෙමෙයි කේහිචි කොටට. නෑ කියන්නේ සමාන කේහිචි. ඔව්. කේහිචි. කලින් කියපු හේතුවම තමයි නේ. එකක් චෛසික අඩුයි අනෙත් එක ඒකේ ඉන්නවා තව දෙදෙන්නේ. තව දෙදෙන්නේ. එහින කේහිචි. දැන් අපි කේහිචි වලට යනවා. කේහිචි වලට ගියාම ඒකේන ආයතන ඒකේන කන්දේන විරිය වර්ධිත චෛසික 33යි නේ. ඒක අපි මෙතනින්ම හොයාගත්තනේ. 35න් වේදනා සංඥා දෙකක් ගියාම 33යි. මේ 33 තමයි මේ ලියලා තියෙන්නේ. මේ 33 පරියාපන්න සංස්කාර ස්කන්ධයන් ස්කන්ධයක සම. මේක ඕගොල්ලන්ගේ දැනගැනීම ලිව්වේ 36න් වේදනා සංඥා විරිය ගියාමයි 33 හැදෙන කියලා. ඊළඟට ඒකේ නායතනෙන්නේ. විරිය වර්ජිත අයිසික 35ම තියෙනවානේ. ඇයි එතන ගියේ විරිය විතරයි 36. පැහැදිලිනේ? ඔව්. හරි. ඒ කාය ධාතුවයි. එතකොට ඒක කොහොමද හැදෙන්නේ? විරිය වර්ජිත අයිසික 35නේ. ඇයි ඒ උනේ? කෙලිම මේ 35ම අපිට දාන්න පුළුවන් නේ. 35ම 35 පරියාපන්න ධම්ම ධාතු වෙන ධාතු එක සමග කේහිජි සම්පයුක්ත වෙයි. ඊළඟ එක 이르දිපා දේන ඊළඟ පදේ. දැන් මේකට මම කතා කරගන්නේ කවුද? අපේ ග්ලක්ෂ් මහත්මිය. 이르දිපා දේන යේ ධම්මා සම්පයුක්තා තේහි ධම්මේහි යේ ධම්මා සම්පයුක්තා පෙය්‍යාලම තේ ධම්මා දුහි කන්දේ ඒකේ නායතන ඒකාය ධාතුය කේහි සම්පත. මේ පදය දකින්නකොටම පේනවා මේකේ අඩුවක් තියෙනවා කියලා. මේකේ බලන්න ලක්ෂ්මී මහත්මිය කියන්න මට මේ පදය printing mistake එකක් තියෙනවා කියලා තේරෙනවද ඔයාලට? මේකේ මොකක් හරි අඩුවක් තියෙනවා නේද? දැන් නම් මේක කරලා ටප්පට දාලා තේරෙන්න ඕනේ. මේ පදියත් එක්ක බලන්න. තේ ධම්මා ඒ ධම්මා තී කන්දේ ඒකේ නායතන ඒකාය ධාතුය සම්ප්‍රයුක්ත. මෙහෙම කෑල්ලක් මේකේ තියෙනවද? මේ කෙලින්ම තියෙන කේහිචි සම්පයුක්තා ගොඩක් විතරක් නේද? නේද? මේකේ මුඛ්‍ය සම්පයුක්තකක් දාලා නැහැ නේද? අපි බලමු හදාගෙන යනකොට අපි බලමු ඇත්තටම මුඛ්‍ය සම්පයුක්ත ගොඩක් එන්නේ නැද්ද? එනවද? දාන්න printing mistake එකක්ද කියලා අපි බලමු. මම හිතනවා printing mistake එකක් කියලා. හරි නේද බලමු. 이르දිපාදේන ඉර්ධපාණේ සංඛ්‍යාත ලෝකෝත්තර කුසල් සිත් හතරේ උපදින ඡන්ද විරිය ප්‍රඥා ජන චෛතසික තුන සහ ලෝකෝත්තර සිත් හතර يعني චිත්තය නේ ඡන්ද චිත්ත විරිය විමර්ශානේ. එතකොට ඡන්ද විරිය ප්‍රඥා ඒ ටික ගත්ත විමර්ශා කියන ප්‍රඥාව චෛතසික තුන දියලා
චිත්තේ ඊළඟට චිත්තේ කියන්නේ කුසල් සිත් හතරනේ. දැන් අපිට මේ ඉරිදි පාදය කියන එකෙන් හදාගන්න බෑනේ. අපි මේක කඩලා පරමාර්ථ ධර්ම වලට කඩාගෙන අපි යන්න ඕනේනේ. ඒකයි මේක හදන්නේ. ඉරිදි පාදයේ සංඛ්‍යාත ලෝකෝත්තර කුසල් සිත් හතරේ උපදින ඡන්ද චිත්ත විරිය විමර්ශානේ. ඡන්ද චිත්ත කියන්නේ කුසල් සිත් හතර, විරිය විමර්ශා කියන්නේ ප්‍රඥාව. ඒ කියන්නේ චෛසික තුනකුත් සිත් හතරත් සමග යම් ධර්ම කෙනෙක් සම්පයුක්ත වුණා. මේකෙත් කුසල් සිත් හතරේ ගන්න. මේ තියෙන විභංග ප්‍රකරණයේ ඔක්කොම ටික ඡේදංකේ දාලා තියෙනවා. හරිනේ? යේ ධම්මා සම්පයුක්තා. ලෝ එතකොට මේ කුසල් සිත් හතරෙහි උපදින ඡන්ද චිත්ත විදී චෛතසික තුන සහ ලෝකෝත්තර සිත් හතර සමග සම්පයුක්ත වෙන්නේ මොකද්ද? මේ කුසල් සිත් හතර සමග උපදින ඉතිරි චෛතසික 33. මේ සාමාන්‍ය කුසල් සිත් හතරත් එක්ක උපදිනවා චෛතසික කීයක් උපදිනවද? චෛතසික 36ක් නේ. කුසල් සිත් හතරත් එක්ක චෛතසික 36ක්. එතකොට තව මේ චෛතසික 33 පැත්තකට මේ තුන පැත්තකට දැම්මා චෛතසික 33ක් නේ. දැන් මේ චෛතසික 33 ගැන නේද අපිට දැන් කතා කරන්න තියෙන්නේ? ඔව්. හරි. ඒ චෛතසික 33 සමග කියලා නේ කුසල් සිත් හතරේ උපදින ඡන්ද විරිය ප්‍රඥා වර්ජිත. චෛතසික 33 සමග තමයි දැන් අපි කතා කරන්න ඕනේ නේ. ඔව්. යම් ධර්ම කෙනෙක් සම්පයුක්ත වූවද මොනවද ඒ 33ත් එක්ක සම්පයුක්ත වෙන ධර්ම? ධර්ම එතකොට වෙන්නේ අර 33ත් එක්ක සම්පයුක්ත වෙනවා හිතයි. සිතන්නේ මේ සිත් හතරක් සම්පයුක්ත වෙනවා. අපි දැන් පැත්තකට දැම්මම සිත් හතරක්ම මෙතනින්. අපි දෙයාතුලින් සිත් හතරකුයි ලෝකෝත්තර සිත් හතරකුයි අර ප්‍රක්ෂයිචික තුනයි. ඡන්දයිචික තුනයි. මෙතනදී අපිට කවදාවත් නැතුව සිත් හතරකුත් පැත්තකට කරන්න ඕන නේ. ඡන්ද චිත්ත විරිය ඡන්ද චිත්තාවනි චිත්ත කිව්වහම මෙතන සිත් හතරකුත් ආව. හොඳට කල්පනා කරගන්න. හැමෝම අහගන්න මේක එක්කෙනාගෙන් ප්‍රශ්න කරාට හැමෝම මේක අහගන්න. ඡන්ද විරිය ප්‍රඥා කියන්නේ ලෝකෝත්තර කුසල් සිත් හතරකුයි චෛසික තුනකුත් ආවා. මේ 33ත් එක්ක සම්පයුක්ත වෙලා තියෙනවා. ඒ කියන්නේ එකට හිටපු කට්ටිය මේ පැත්තකට කරගත්තා. එක්කෙනින් 33 දෙනෙක්. නමුත් මේගොල්ලොත් එක්ක ඕන වෙලාවක මෙයාට ඉන්න පුළුවන්. දැන් තේ ධම්මා ඒ ධර්ම කොපමණ ස්කන්ධ කොමනායද කොබ්බණ ධාතුන්නි සම්පයුක්ත වෙනවා. ඒ ධර්ම කියන්නේ මේවම තමයි. දැන් මොකද්ද අපිට ඒ ධර්ම කියන්නේ මේවා එක සැරේම කියන්න පුළුවන්ද අපිට කොමන ස්කන්ධ ආයතන ධාතුන් එක සම්පයුක්ත වෙනවද කියලා? බැ. මේවා සම්පයුක්ත වෙන ධර්ම ටික අපි හොයාගන්න ඕනේ නේ. එතකොට මේවා සම්පයුක්ත වෙන ධර්ම මොනවද? මේ චෛතසික 33. මේවා සම්පයුක්ත වෙන්නේ මේ චෛතසික 33. දැන් මේ චෛතසික 33 අරගෙන තමයි අපිට ස්කන්ධ ආයතන ධාතුන් වලට කඩාගන්න වෙන්නේ. දැන් ඔබතුමිය කඩලා පෙන්නන්න. දැන් අපිට මේක හදන්න බෑ. මේ මෙතන කේහි දැන් මෙතන එනවා, හොඳට එනවා. මුඛ්‍ය සම්පයුක්ත එකක් එනවා. මේ මුඛ්‍ය සම්පයුක්ත කොටසක් එනවා. එතකොට කේහි සම්පයුක්ත වලට අමතරව මුඛ්‍ය එකක් එනවා. අපි ඉතින් දාලා හදාගන්න ඕනේ මුඛ්‍ය කොටස. මෙතන මේ printing miss එකක් තියෙනවා. දැන් අපි බලමු. දැන් මේ චෛතසික 33 කොහොමද අපි කඩාගන්නේ? මේ චෛතසික 33 වේදනා ස්කන්ධයට ගන්න පුළුවන් වේදනාව. ඔව්. එතකොට සංඥාවට යනවා සංඥා චෛතසිකය. එතකොට ඉතුරු 31 යනවා සංස්කාර ස්කන්ධය. එතකොට ඒක සංස්කාර ස්කන්ධයට මුඛ්‍යද කේහිචද? කේහිචි. ඒක කේහි. ඒ දැන් එතන අපි තුනක් එළියට ගත්තානේ සියලු සංස්කාර ස්කන්ධයේ. ඔව්. සියලු සංස්කාර ස්කන්ධයේ තියෙන්න ඕනේ සාමාන්‍ය චෛතසික කීයද? 36යි. 36න් අපිට සංස්කාර ස්කන්ධයේ 36ක් තියෙන්න බෑ. බෑ. 34ක් තියෙනවා. 34ක් තියෙනවා. 34ක් තියෙනවා. දැන් අපිට තියෙන සංස්කාර ස්කන්ධයට 31යි නේ. ඔව්. දැන් තියෙන වේදනා සංඥා ගියාම 31යි. නමුත් 34ක් තියෙනවා. හරි. ඉතින් අර මුඛ්‍ය ගොල්. දැන් ඒකයි මම මේ පෙන්නුවේ. ඒකයි මෙතන වැරද්දක් තියෙනසම්. මෙතන එන්න ඕනේ කේහිටි මේ මුඛ්‍ය සම්පයුක්ත එකක් මම මේ දැම්ම කළා දාන්න. මට හදනකොට මේක මෙතන හවු වුණා. හරිනේ? එතකොට සම්පයුක්ත මුඛ්‍ය සම්පයුක්ත වෙනවා. එතකොට ඒකේන කන්දේ. මෙතන එන්න ඕනේ කේහිටි මෙතනත් එන්න ඕනේ. කේහිටි වලටත් එන්න ඕනේ ඒක. කේහිටි වලටත් එන්න ඕනේ. ඒක දාලා තිබුණෙත් නැහැ. හරිනේ? කේහිටි වලටත් එන්න ඕනේ. ඉහත ඡන්ද විරිය ප්‍රඥා වර්ධිත ඉදිරිචෛසික 31. පරියාපන සංස්කාර ස්කන්ධය යන ස්කන්ධයක සමග කේහිචි සම්පයුක්ත වේ. සමා වෙන්න චන්ද්‍රිකා මහත්මිය. අහන්න ප්‍රශ්න අහන්න. ඕ. දැන් අපි මේ මෙතන ওই ද්විහි ස්කන්ධේ මුඛ්‍ය සම්පයුක්ත කොටට ඇවිල්ලා තියෙනවනේ ද්විහි ස්කන්ධෙහි කියලා. ඔව්. ඒකේ
ලෝකෝත්තර කුසල් සිත් හතර සමග උපදින වේදනා සංඥා කියන චෛතසික දෙක විතරයි වේදනා සංඥා කියන ස්කන්ධ දෙකට අරන් තියෙන්නේ. නමුත් අපි අනිත් පද කරනකොට මේ ලෝකෝත්තර කුසල් සිත් හතර විඥානස්කන්ධයට අරගෙන තියෙනවා. මෙතන අරගෙන නැත්තේ අර චිත්ත කියන එක අයින් කරපු නිසා නේද කියලා මට දැනගන්න. චිත්ත කියන එකට ලෝකෝත්තර සිත් හතර අයින් කරා. අභිදෙයාර්ථවල ඒක තියෙනවානේ. සිත් හතර අයින් කරා. ඒතර අයින් කරපු දෙයක් ගන්න බෑනේ අපිට. ඒතර මේ 33ත් එක්ක සම්පයුක්ත වෙන ධර්මවලට ඒක ගියා නේ. පැහැදිලිද? මේ වගේ ආවෙම නෑ. මං ඒකයි මුලදීම කිව්වේ. මේ වගේ අපිට එකක්වත් ආවෙ නෑ. ඡන්ද චිත්ත චිත්තවලට ඒක අයින් වුණා. මෙතෙන්දී එතකොට සිතුයි චෛසික සිත් හතරකුයි චෛසික තුනකුයි අයින් කරා. එතකොට අපිට මෙතන සිත්වලට මුකුත් ගන්න බෑ. පැහැදිලි. හොඳයි. අහපු එක හොඳයි. එතකොට අනිත් අයට මේක ප්‍රයෝජන වෙනවා. ඔබතුමිට තේරුණත් ඒක අහපු එක හොඳයි. පැහැදිලි නේ? හරි. දැන් ලක්ෂ්මි මහත්මිය ඉතුරු ටික දැන් හරි. දැන් එතන අපි මුඛ්‍ය සම්පයුක්ත කොට හැදුවා. දැන් කේහිචි වලට ගියා. ඔව්. දැන් ඊළඟට ඒකේන ඛණ්ඩේන ඒකේන ආයතනේන අකුරු කිව්වේ. ඒකයි ධාතුව කේහි සම්පයුක්ත. ඔව්. එතකොට ඒ දැන් ඒ ටික සංස්කාර ස්කන්ධයට අයිති වෙනවා අර චෛත්‍යක 33. ඔව්. 31. අර ඡන්ද විරියයි විමංසා එළියට ආව නිසා ඒ තුන් සංස්කාර ස්කන්ධයට ගොනු වෙනවා. ඒව එතකොට ඒ සියලු දේ ධම්මායතනයට අයිති වෙන්නේ. ඊට පස්සේ ධාතු වලට ධම්ම ධාතුවට අයිති වෙනවා. ඇයි අපි දැන් පොඩ්ඩක් නිකන් ආපු සරයක් කියන්නේ ඇයි අපි ධම්ම ධාතුව මුඛ්‍ය නැතුව කිහිචි කොට අරගත්තේ කියලා? අනේ තියෙන්න ඕනේ චෛසික ප්‍රමාණය 34යි. ඔව්. ඒතොර ඒක 33 නිසා තමයි ඒක ඒක විතරකුත්ම නෙමෙයි. තවත් හේතු තියෙනවා. ඔව් ඒ කියන්නේ තව අර මේ අසුකුම රූප නිර්වාණයත් ඔව් ඒවත් නැහැ. ඒවත් හේතු කියලා හිතාගන්න. මේකත් නැහැ. ඒවත් නැහැ. මොකුත් නැහැ. යන්නේවත් නැහැ. මේ මම මෙතන ලියුවේ 6 වෙනි නිර්දේශයෙන්ුත් මම මේක පොඩ්ඩක් චෙක් කරා. මේක 6 වෙනි නිර්දේශයේ කොටසකිනුත් මම මෙතන කෑල්ලක් නැති බවට සහතික කරගත්තා. නිකම්ම මම හිතුව මතේට මෙතන කෑල්ලක් නෑ කියලා දැම්මේ නැහැ. හවින් නිර්දේශයේ 23 වෙනි ඡේදයේත් මේ වගේ කොටසක් තියෙනවා. ඒකෙන් මම අරගත්තා මේ කෑල්ල මෙතන දුහි කන්දේ සම්පයුක්ත මෙතන කේහිචි කොටට මේ සම්මුඛ්‍ය සම්පයුක්ත කොටට මේ වාක්‍යයයි කේහිචි සම්පයුක්ත කොටට මේ වාක්‍යයයි එන්න ඕනේ කියන එක කන්ෆර්ම් කළා මම. 6 වෙනි නිර්දේශයේ 23 වෙනි ඡේදයනොත් මේ කෑල්ල හොයලා අරගෙන මේකත් කන්ෆර්ම් කරගෙන මම මේකට දැම්මා. නැත්තම් මගේ හිතු මතේට මට කෑල්ලක් දාන්න බෑනේ. ඒක නැත්නම් මේ සම්දික මහත්තයාට පින් කියන්නේ පොත ලිහලා දීපු එකට අපිට හරිම මේ ඔය දැන් පොත බැලුවම ඔක්කොම පෙයාලනේ. ඔහොම තේරුම් ගන්න අමාරු වෙන්නේ දන්නේ නැති කෙනෙකුට. ලොකු පිනක් ඇත්තටම. මම නැත්තම් මේව ඇත්තටම මේව යට ගහිලා යනවා. මට ඕනේ ඇත්තටම පිට මොනවත් නෙමෙයි. මේවා ඉදිරියටත් අපි මැරිලා ඉපදුනොත් අපිටම මේවා ටික ආපහු අරගන්න පුළුවන් වෙන්න ඕන වෙනවා. අන්න ඒකට මේ පොත ලියන්නේ ඇත්තටම මේ කෑලි කෑලිට. මම මෙතන වුණත් මම හිතුවා දැන් මම මේක හවුනාට මේක මෙහෙම බෑ. මේක තන හොයන්න ඕනේ. මට මේක නිකන් දාලා දැම්මොත් මගේ හිතට අපිරිසිදු වෙනවා. දුහි කන්දේහි මෙන්න මේ කොටස් දෙකනේ තිබුණ නැත්තේ. ඒ පාර පරණ ඒවට ගියා. ගිහිල්ලා බලනකොට 6 වෙනි නිර්දේශයෙන් මට මේ කෑල්ල අරගන්න පුළුවන් වුණා. ඉතින් 6 වෙනි නිර්දේශයෙන් අරන් මම මෙතනත් උදාහරණයට මේක දැම්මා. මේක මට බයක් සැකයක් නැතුව මෙතන මම කිසිම දෙයක් නිකන් මට ඕනවට දාන්නේ නැහැ මියා. මොකද ඒක හිතට හරි නෑනේ. මම ඒකට ගියොත් ඊළඟට 15 වෙනි ඡේදය. ඒ අලුත් ඡේදයක්. නේ 15 වෙනි ඡේදය. ධානේන යේ ධම්මා සම්පයුක්තා තේහි ධම්මේ නේ ධම්මා සම්පයුත්තා තේ ධම්ම පියාලං තේ ධම්මා දුයි කන්දේහි ඒකේන ආයතනේන ඒකාය ධාතුයා සම්පයුත්තා ඒකේන කන්දේන ඒකේන ආයතනේන ඒකාය ධාතුයා කේහිච සම්පයුත්තා. දැන් මේක බලනකොටම දැනෙනවා මේවල අඩුවක් නෑ කියලා.
අත්තනේ තංගාල දැනෙනවා පද දෙකක අඩුවත්‍ය. දුහි කන්දෙහි ඒකේ නායන ඒකයි දාත්‍ය කේච සම්පූර්ණ වෙන තංගාලම තේරෙන අඩුවක් තියෙනවා කියන එක. හරි. දැන් ජාන් ජානි. මෙයා හද ජොයින්ුන් නැද්ද අපේ වින්ද මහත්මිය? නැහැ. සම්බන්ධ වුණා සම්බන්ධ. ආ තමයි නැහැ. එන වින්ද මහත්මිය මේකට එන්න ඔබතුමිය. ජානේන ඔන්න ඔබතුමියගේ අවස්ථාව චතුක්ක නයින තෙරුවන් සරණයි මහත්මිය. චතුක්ක නයින ලෞකික ධ්‍යාන 24. කොහොමද මේ ලෞකික ධ්‍යාන 24 හැදෙන්නේ කියලා දන්නවද? ලෞකික ධ්‍යාන 24 හැදෙන්නේ කොහොමද? චතුක්ක නයින රූපාවචර රූපාවචර ධ්‍යාන තියෙනවා සාමාන්‍යයෙන් තියෙනවා 15ක් නේ. දැන් එතකොට එක ධ්‍යානයක් අඩු වෙනවා නේ. ඒක රූපාවචර ධ්‍යාන කියන්නේ ප්‍රථම ධ්‍යාන 3යි, ဒုတိය ධ්‍යාන 3යි, 6යි, තတိය ධ්‍යාන 3යි, 9යි, චතුක්ක ධ්‍යාන 3යි, 12යි. එතකොට රූපාවචර 12යි, අරූපාවචර 12යි, කොහොමත් 12යි නේ 24යි. ලෝකෝත්තර තියෙන ප්‍රථම ධ්‍යාන 8යි, ဒုတိය ධ්‍යාන 8යි, 10යි, තတိය ධ්‍යාන 8යි, 18යි, චතුර්ථ ධ්‍යාන 8යි, කොහරි 3 8 වරක් 4 32යි, 16යි, 32යි, ඒ 32. එතකොට කියන්නේ 4 4 නේ යන්නේ ඔක්කොම ධ්‍යාන. පැහැදිලිව තේරෙනවද ඔයගලන්ට මේක 24 හැදෙන හැටි? කාට හරි අපැහැදිලි කෙනෙක් ඉන්නවද 24යි 32යි? චතුක්ක නයින පංචක නයින නේ මේක 4යි. 4 4 යන්නේ. මෙතන 12 ඒ කියන්නේ රූපාවචර 12යි අරූපාවචර 12යි 24යි. ලෝකෝත්තර 8 වරක් 4. 8 8 ප්‍රථම ධානයෙන් 8යි, ဒုတိය ධානයෙන් 8යි, තတိය ධානයෙන් 8යි, චතුක්ක ධානයෙන් 8යි 32. එතන මේ 24යි 32යි එකතුනා 56යි. 56යි. 56 සමග උපදින සිත් 56ත් සමග උපදින විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා යන ධානාංග සංඛ්‍යාත. දැන් අපි ධානාංග අපි ප්‍රිපෙල ගන්න ඕනේ මේ ධර්ම වලට. විතක්ක විචාර ප්‍රීති සුඛ කියන්නේ වේදනාව නේ. වේදනා සහ ඒකාග්‍රතා යන චෛසික පහ සමග මේක දැන් මේක මෙතෙන්ට ඕන වෙන්නේ සමහර අවස්ථාවලට ඕන වෙනවා. ධාතු කතා ප්‍රකරණ සන්නේ පිටුවංක 18ට අනුව මේ චතුක්ක නයින් ධානා සිත් දක්වා ඇති හේයින් 125 විමුවට 110 ගණන් බැලේ ඉති. මෙතෙන් ටෝන වෙන්නේ නැහැ. නමුත් මේක මට වින වෙන අවස්ථාවලදී ඕන වෙනවා. ඇයි මෙහෙම දාන්නේ? චතුක්ක නයින් ගන්නකොට රූපාවචනෙන් සිත් 3කුයි ලෝකෝත්තරෙන් සිත් 8කුයි සිත් 11ක් අඩු වෙනවානේ. එතකොට අපිට 125 කියලා ගන්න බෑ. 125න් 11ක් අඩු වුණාම 110යි. ඒකයි මෙතන මේ දාද්දි මේ අවස්ථාවට මට ඕන වෙන්නේ නැහැ. නමුත් ඕල් සංඛික මහත්මිය මට තේරුණා. 110 වුණේ කොහොමද? 121කින් අපිට ගණන් හදන්න බෑ. දැන් චතුක්ක පංචක නයෙන් ගන්නකොට 121යි සිත් චතුක්ක නයෙන් ගන්නකොට දැන් රූපාවචරෙන් සිත් 3ක් අඩු වෙනව නේද? අයි පස්වෙනි ධ්‍යාන අපි දුප්පුදිය ධ්‍යානයේ සිත් 3ක් අඩු වෙනවනේ. ඔව්. දැන් ලෝකෝත්තර වලින් 8ක් අඩු වෙනවනේ. රූපාවචර 3යි ලෝකෝත්තර 8යි 11යි නේ. ආ එහෙම අඩු කරලා. එහෙම අඩු කරලා අපි එතකොට සාමාන්‍ය ලොකු ගණන් හදනකොට 110ක් වලින් තමයි අපි හදන්නේ. දැන් මෙතනට මට ඕන වෙන්නේ නැහැ. නමුත් මේක මට සමහර අවස්ථාවල ඕන වෙනවා. ඒක මම කොපි පේස්ට් කරලා තිබ්බා. ඕගලන්ටත් යම් යම් අවස්ථාවල ඕන වෙනවා. එතකොට මේක දැනගෙන තියාගත්තයි කියලා ඔයගොල්ලන්ට පාඩුවක් වෙන්නේ නැහැ. යම්කිසි ඕගලන්ගේ දැනුමේ වැදගත්කම ඥාන සිද්ධියන කියනකොට එහෙම ගන්න. නැත්නම් අපි ගන්නේ සමා වෙන්න චන්දික මහත්මිය නෑ. ඔතන අරගෙන තියෙන්නේ ලෝකෝත්තර ධානසිත 32නේ. එතකොට එතෙන් 8යි. ලෝකෝත්තර ධානසිත් තියෙනවනේ 40. එතෙන් 8යි අඩු වෙන්නේ. ඉතුරු වට මොන ධානද? පංචම ධාන 3යි. රූපාවචර වලින් 3යි. 11ක් අඩු වෙනවා. ඒ 11 120කින් අඩු වෙනවා. අඩු වෙන්න ඕනේ. එතකොට 110යි ඉන්නේ. අපි සමහර අවස්ථාවල අපිට ගණන් හදලා දාන්න වෙනකොට අපිට ඕන වෙනවා. එතකොට ඒක ඕනේ මෙතන මේ ධ්‍යාන ක්‍රමයෙන් ගන්නකොටයි ඔහොමුනේ. නැත්තම් අපි ඉගෙන ගන්නේ 80921යි කියලානේ නේද? කෙටි ක්‍රමයෙන් හදනකොට 121කට ගන්න සමහර අවස්ථාවල අපිට මේකත් ඕන වෙනවා. ඉතින් මම මේක ඕගලන්ට දැම්මේ මේ මෙතෙන්ට මේක අවශ්‍යම නැති දෙයක්. නමුත් ඒක හොඳයි ඩාපු ලෝ ඉගෙනගෙන තියා තමහර වලට කොළන පොත් පෙරලා තිනකොට මම ඇයි මෙතන මේ 110ක් දැම්මේ? ඇයි මේ ප්‍රශ්නේ මෙහෙම වුනේ කියලා උන්ට හිතෙන්න පුළුවන්. එතකොට ඕගලන්ට දැන් මතක තියාගන්න ඕනේ.
සමාවෙන්ද මට ඇහුන්නෑ, කැඩි කැඩි ඇහුනේ ඉස්සෙල්ල ප්‍රශ්නෙට උත්තරේ. මේ චතුක්ක නයෙන් වුණාම රූපාවචරෙන් සිත් තුනක් අඩුයි. හරිද? ඒක හරි. ඒක පැහැදිලි. ලෝකෝත්තරින් 8ක් අඩුයි. 11ක් අඩුයිනේ. එතකොට 121 එකෙන් 11ක් ගියාම 110යිනේ. ඔව්. ඒක මට තේරෙනවා. ඇයි ලෝකෝත්තර වලින් 8ක් අඩුනේ කියලා මම. ඇයි 40ක් නෙන්න ඕනේ? මෙතන ඒ 8 40 එන්න ඕනක 32නේ අපි හදන්නේ. එතකොට අපිට 121ක් එන්නේ නැහැ නේ. සම්පූර්ණ සිත් වලින් 11ක් අඩු වෙලානේ. මෙතන 8යි, මෙතන 3යි, 11ක් අඩු වෙලානේ තියෙන්නේ. එතකොට 121කට අපිට ගණන් හදන්න බෑනේ. 100 එතකොට මට ඒ ටික තේරෙනවා. මම අහන්නේ අර ඉතුරු 8 40න් ඉතුරු 8ක් තියෙනවනේ, ඒ 8 පංචම ධානද කියලා මම අහන්නේ. ඒකද ඒක ඒක ඇත්තට පංචම ධාන නෙමෙයි. අපි අඩු කරන්නේ සාමාන්‍යයෙන් ද්විතිය ධාන නේද අපි නැති කළ කෙලින්ම තතිය ධාන වලට යන්නේ. එහෙම ගිහිල්ලා නේ තතිය ධානයක ද්විතිය ධාන කියනවා, චතුර්ථ ධානයක තතිය ධාන කියනවා, පංචම ධානයක චතුර්ථ ධානයක. ඒ විදිහටනේ අපි යන්නේ අපි හදනකොට. අපි ওই මුලින්ම මූලික අභිධර්මයේ ඉගෙන ගන්නකොට අපි එහෙමනේ කරේ. අපි චතුක්ක ණය කියලා ගන්න එහෙමනේ. එහෙමනේ ශ්‍රීමති මහත්මිය. ඒක සමාවෙන්න පොඩ්ඩක්. ඒක විතක්ක ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව සහිත ද්විතිය ධාන සිත් තමයි නැති වෙන්නේ. නැති වෙන්නේ ඒකයි මම කිව්වේ. ඒ ද්විතිය ධාන සිත් තුන, ද්විතිය ධාන කුසල විපාක ක්‍රියා තුනයි, ලෝකෝත්තර සිත් අටයි තමයි නැති වෙන්නේ. චන්දිකා මහත්මිය, ඒකට හේතුවයි දාලා තියෙන්නේ චතුක්ක ණයින් ගන්න. සමහර අවස්ථා ඒක ගන්නේ අපිට ඒක අර තික්ක ප්‍රඥා කට්ටියක් ඉන්නවා. තික්ක ප්‍රඥා කට්ටිය ශ්‍රීමති මහත්මිය, මන්ද ප්‍රඥා කට්ටියට අතුක්ක නැයෙන් යන්න බෑ. ඒගොල්ලෝ පංචම ධ්‍යානෙම යන්න. තික්ක ප්‍රඥා කට්ටියට එකක් කළලා යන්න පුළුවන්. නෑ නෑ, ඇයි මෙතන ගත්තේ කියලා ඇහුවේ. මෙතන මම මෙතන කොහොමත් මේ අවස්ථාවට අපිට යන්න ඕනේ ඒ විදිහට තමයි. මෙතන ධ්‍යානේන කිව්වහම මේ කියන්නේ මේ ධාතු කතා ප්‍රකරණේ දාලා තියෙන චතුක්ක නැයි. එතකොට අපිට ධාතු කතා ප්‍රකරණේදී අපි චතුක්ක නැයි තමයි අපිට හදන්න වෙන්නේ. ඒක ප්‍රකරණේට කරු කරලා අපිට ඒකේ ඉදිරිය හදන්න වෙනවා. මම මේක දාපු එකයි මේ ඔයගලන්ට ප්‍රශ්නයක් වුණේ. මම මේක දැම්මේ ඔයගලගේ මෙතන අපිට අනිවාර්යයෙන්ම චතුක්ක නැයින් යන්න වෙනවා. මේක දැම්මේ ඔයගොල්ලෝ පොතක් කියවනකොට ඔයගලන්ට අවශ්‍යතාවයක් වෙනකොට තමයි 110න් ගණන් හදලා තියෙනවා. එතකොට ඔයගලන්ට ප්‍රශ්නයක් වෙනවයි වෙයි. ඒක හිතාගන්න මෙන්න මෙහෙමයි ඒත් සිත් 11 කඩුණේ කියලා ඔයගලන්ට දැනගන්න. දැනගැනීම පිණිසයි මම මේක දැම්මේ. මේක මේ වැඩි විස්තරයක්. මේක ඔයගලන්ට අවශ්‍ය නැත්තම් ඔයගොල්ලෝ මේක ඉරිස් කරලා දාගන්න ඕන. මම මෙතනින් ඉරිස් කරලා දාන්න. නෑ නෑ නෑ, ඒක තියෙනවා. ඒක හොඳයි. නෑ, ඒකේ ගැටලුවක්. ඒක තියෙනකොට අපිට ඒක තේරෙනවා. හා, හරි. එහෙනම් කමක් නෑ. මම මේක මෙතන මේ චතුක්ක ණයෙන් තමයි මේ අවස්ථාවේ හදලා තියෙන්නේ. පොතේ හදලා තියෙන චතුක්ක ණය. හරි. සන්නේ හදලා තියෙන චතුක්ක ණය. ඒ චතුක්ක ණයෙන් හැදුවයි කියලා අපිට ප්‍රශ්නයක් නැහනේ. හරි. එතකොට අපි මෙතනින්ද යන්න දැන්. අපි මෙතනින් යන්න දැන්. වතුර ගලා බියේ ඉන්න. සමග චෛතසික පහ සමග යේ ධම්මා සම්පූර්ණ. දැන් අපි මේ අපේ මෙතන හිතේ මින්ත මහත්මයනේ, යම් ධර්මකනේ මේ චෛතසික පහ තමයි යම් ධර්මකනේ සම්පයුක්ත වහම. කවුද සම්පයුක්ත වෙන්නේ එතකොට මින්ත මහත්මිය? මේ චෛතසික පහත් එක්ක සම්පයුක්ත වෙන එක කවුද? සම්ප්‍රයුක්ත වෙන්නේ ලෞකික ලෝකෝත්තර ධ්‍යාන අනන්තයයි. සමපතින අර චෛතසික පහ. චෛතසික පහ වාජ්‍යත ඉතිරි චෛතසික 33. එතකොට සාමාන්‍යයෙන් නම් මේ ලෝකෝත්තර සිත් ලෞකික ලෝකෝත්තර සිත් 56 එක සාමාන්‍යයෙන් චෛතසික කීයක් සම්ප්‍රයුක්ත වෙන්න ඕනද සාමාන්‍යයෙන් නම්? 8ක්. 38ක්. ඇයි අපි චෛතසික 38ම ගන්නෙ? 36ක් අරගන්න නැතුව? ලෝකෝත්තර සිත් වල අපමඤ්ඤා යෙදෙනවනේ නේද? ලෝකෝත්තර සිත් වල අපමඤ්ඤා යෙදෙන්නේ නැහැ. ලෞකික සිත්තල යෙදෙන්නේ, ලෝකෝත්තර සිත්තල යෙදෙන්නේ විරති තුන. තියෙනවනේ. විරති අරකේ අපමඤ්ඤා. ඒකට මේ දෙක එකතු වෙන හින්දා 38 අරගන්න. ලෝකෝත්තර සිත්තල කවදාවත් අපමඤ්ඤා යෙදෙන්නේ නැහැ. විරති තමයි යෙදෙන්නේ. හොඳයි, ඒක මතක තියාගන්න. ඒක මතක තියාගත යුතුම කරුණක්. ඒකෝර චෛසික 33යි ඉන්නේ. බලච්චි 38න් 5ක් ගියාම 33යි. හරි. දැන් අපිට තියෙන්නේ මේ 5යින් කළ මේ 56යි 33යි. එතකොට තේහි ධම්මෙහි මේ 56යි 33යි සමගනේ.
මේ ලෞකික සහ ලෝකෝත්තර ධ්‍යාන සිත් 55යි මේ චෛසික 35 වර්ධිත චෛසික 33 සමග යේ ධම්මා යම් ධර්ම කෙනෙක් සම්පයුක්ත වූවාහුද තේ ධම්මා ඒ ධර්ම කොපමණ ස්කන්ධ කොපමණ ආයතන කොපමණ ධාතුන් සමග සම්පයුක්ත වූවාහුද ඒ ධර්ම කියන්නේ මොනවාද විද මහත්මිය ඒ ධර්ම කියන්නේ මොකද්ද ලෞකික සහ තර ධ්‍යාන 56යි ඒකේ දෙන විතක්කාර ප්‍රීති ඒ වේදනසා ඒකාගතා කියන චෛතසික පහ. එතකොට අපිට දැන් මේක කොපමණ ස්කන්ධ කොපමණ ආයතන කොපමණ ධාතුන් එක සංයුක්ත වෙනවද කියලා එක සැරේම හදන්න පුළුවන්ද? බෑ. අපි මේක සංයුක්ත වෙන ධර්ම හොයාගන්න ඕනේ නේ. මේ ධානසිතුයි මේ චෛතසිකයි සංයුක්ත වෙන්නේ මොන ධර්මත් එක්කද කියලා හොයාගත්තාම අපිට ලේසි. නේ මේව සංයුක්ත වෙන ධර්ම. මේව සංයුක්ත වෙන්නේ මොනවත් එක්කද? ධානසිත 56යි. චෛතසික 33ත් එක්ක සංයුක්ත වෙනවානේ. දැන් අපිට හරි ලේසි මේක සංයුක්ත වෙන ස්කන්ධායතන ධාතු හොයන්න. නේද? නේද? දැන් අපි හොයමු. ඒ දුහි කන්දේ අපිට මේ භාග තුනක් දීලා තියෙන. ඒකේ නායතන ඒකායි ධාතුය මුඛ්‍ය සංයුක්ත. දැන් අපි බලමු පොඩ්ඩක්. දැන් මේවා කොහොමද සංයුක්ත වෙන්නේ? දැන් මේ අපිට හොයන්න ඕනේ මේ 56යි 33යි කියලානේ. දැන් මේක සංයුක්ත වෙනවානේ 56යි 33යි එක්කනේ. ධානසිත 56යි චෛතසික 33යි. දැන් මේ ධානසිත 56 ගැන අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ස්කන්ධායතන මේ මේ විඤ්ඤාණ ස්කන්ධයට යනවා නේ. අපිට ඒක ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. නේ? අපිට මේක එතකොට මේ අපිට මේ සිත් ධාතු ආයතන වලත් ප්‍රශ්නයක් නැහැ සිත් ගැන. දැන් අපි බලමු මේ මේ චෛතසික කොහොමද යන්නේ කියලා. චෛතසික කොහොමද ස්කන්ධවලදී එදෙන්නේ මේ චෛතසික? දැන් චෛතසික පහනි ගන්නෝනේ නෑ චෛතසික පහක් මේකෙන් මේකේ චෛතසික 38ක් තියෙන්න ඕනේ චෛතසික පහක් පැත්තකට උනා. ඒ චෛතසික පහ දිහා හොඳට බලන්න. හැමෝම හොඳට බලන්න. දැන් මෙතන මොනවද පැත්තකට වෙලා තියෙන්නේ? දැන් අපි මෙතන ස්කන්ධ තුනකට බෙදන්න ඕනේ. වේදනා සංඥා සංකාර කියලා ස්කන්ධ තුනකට බෙදන්න ඕනේ. දැන් අපිට මෙහිම බෙදන්න පුළුවන් ස්කන්ධ මෙතන තියෙනවද? බලන්න මෙතෙන් වේදනා ස්කන්ධයට බෙදන්න පුළුවන් අපිට. බැහැ වේදනාව අයින් කළා තියෙනවා. වේදනාව අයින් කළා. හරිම හොඳයි. හොඳටම සිහි බුද්ධියෙන් කටයුතු කරලා තියෙනවා. වේදනාව අයින් කරා. වේදනා ස්කන්ධය බෙදන්න බෑ. සංඥා ස්කන්ධයට චෛතසිකයක් වින් කරන්න පුළුවන්ද මෙතනින්? පුළුවන්. සංඥා ස්කන්ධයට එකක් වින් කරා. එතකොට චෛතසික කීයක් මෙතන ඉතුරු වෙනවද? 31යි. 32යි. එතකොට ඒ 32 කොයි ස්කන්ධයටයි තිබෙන්නේ? සංස්කාර ස්කන්ධේ. සංස්කාර ස්කන්ධේ සම්පූර්ණ චෛතසික ගාන තියෙනවද මෙතන? නැහැ. නැහැ. එතකොට කේහිටි වලට මුඛ්‍ය වලටද යන්නේ? කේහිටි වල. කේහිටි. හරි හොඳයි. සාමාන්‍යයෙන් මෙතන හරි විදිහට නම් සංස්කාර ස්කන්ධයේ චෛතසික කීයක් තියෙන්න ඕනද? එක. කිස්? සාමාන්‍ය විදිහෙන් නම් සිත් 56 චෛතසික කීයක් තියෙන්න ඕනද? චෛතසික 38ක් තියෙන්න ඕනේ. ඔයතොර සංස්කාර ස්කන්ධයේ 38න් සාමාන්‍ය චෛතසික කීයක් තියෙන්න ඕනද? හැම වෙලේම දෙකක් අඩු කරලා කියන්නේ. ඕක තමයි තියරිය. හැම වෙලේම හැමෝටම මම මේ කියන්නේ. වේදනා සංඥා දෙක කඩු කරලා ටක් ගාලා 38 නම් තියෙන 36යි. 36 නම් 34යි. ඒ වගේ. දැන් උතන තියෙන 38යි. ටක් ගාලා දෙකක් අඩු කරලා කියන්නේ. ඕවා ට්‍රික්ස්. කීයද තියෙන්නේ? සාමාන්‍යයෙන් තියෙන්නේ කීයද? 36යි. 36යි. 36න් අපිට මෙතන සංස්කාර ස්කන්ධ 1යි 2යි 3යි 4ක් අඩු වෙලා තියෙනවා. වේදනාව නැහැනේ. 36න් 4ක් අඩු වෙලා තියෙනවානේ. හතරක් අඩු වුණාම අපිට මෙතන සංස්කාර ස්කන්ධේ එන්නේ අපිට කීයද? 36න් අතරක් අඩු වුණාම 31යි නේ. 36න් හතරක් කරනවා 32යි සමානයි. 32. එතකොට අපිට ආහරි එන්නේ මෙතනින් සංඥා වඩ වුණාම 32ක් ආවනේ. නේද? එතකොට අපිට හරි නේ. එතකොට කේහිජි වලට යන්න ඕන 32යි. හරි. දැන් අපි යමු මෙතන. දැන් හරිනේ. මේ 30 56 සිත් 56 යන විඤ්ඤාණ ස්කන්ධයට අපිට මෙතනින් ගන්න වෙන්නේ මුඛ්‍ය වලට ගත්තේ සංඥාව විතරයි නේ. හැදෙන්නේ නේද? ඔබතුමීමනේ හැදුවේනේ. දැන් ඔබතුමීම මේ කියන්නේ ඔබතුමීම මේක කියන්නේ ඊත සිත් 56 සහ සංඥා චෛතසිකයේ පරිත්‍යාපන්න සංඥා විඤ්ඤාණ යන ස්කන්ධ දෙක සමග මුඛ්‍ය සම්පූර්ණයි.
මුක්ඛ සම්පයුත්ත. දැන් ආයතන වලදී කොහොමද මේක හදන්නේ? මේක බෙදුවේ. ආයතන වලදී අපිට යන්න ගන්න ඕනේ 56 මන ආයතනෙ. සිත් 56 ම යන්නේ මන ආයතනෙට. චෛතසික ටික ධම්ම ආයතනෙට යන්න පුළුවන්. කේ ධම්ම ආයතනෙට යන්න පුළුවන්. ඒකට කේ හිතද මුඛ්‍යද? කේ හිතේ. කේ හිතියා. එහෙනම් අපි මේක ඒක මෙතන දාන්න පුළුවන් මන ආයතනෙ විතරයි. ඒතර අපි එතන කොහොමද කියන්න ඕනේ? ඊයද සිත් 56 පරියාපන්න මන ආයතනෙ ආයතන එක සමග මුඛ්‍ය සංපයුක්ත වේ. හරි? ධාතු වලදී ගියොත් ධාතු වලට ගියොත් මේ සිත් 56 යන්නේ කොහටද? මනෝ විඥාන ධාතු. අයි ආට කපාරටම හිතුනේ මේක යන්නේද ද්විපඤ්ඤ විඥාන ධාතු වල? නෑ. නේ? අ හේතුක සිත් මෙතන නෑ. මම අනෝ ධාතුවට යන්නත් අ හේතුක සිත් නෑ. ඉතින් අපිට බය නැතුව කියන්න පුළුවන් මේ සිත් ටික ඔක්කොම යන්නේ මනෝ විඥාන ධාතුවට කියලා ඔබතුමිය බය නැතුව කිව්වා. බොහොම හොඳයි. මේ සිත් ටික ඔක්කොම යන්නේ මනෝ විඥාන ධාතුවට. ඔබතුමිය ඉතා හොඳට කරා. ඒතොර සිත් මේ මේකත් කියන්නේ ඒකාය ධාතුව. එක ධාතුවකටයි යන්නේ මේක. ඒ මොකද්ද? සිත් 56 යාපන්න මනෝ විඥාන ධාතුව යන ධාතු එක සමග සම්පයුක්ත වේ. මුඛ්‍ය සංපයුක්ත වේ. මේ මුඛ්‍ය වචනේ මම දාන්නේ නැත්තේ පොතේ නැති නිසා. හොඳයි මුඛ්‍ය සංපයුක්ත වේ. හරි. ඊළඟට දැන් අපි යන්නේ කොහටද? කේහිච සංපයුක්ත කොටට නේ. දැන් යන්නේ ඉස්සෙල්ලා ස්කන්ධ වලට නේ. ඒතොර අපි දැන් මෙතන පැත්තකට කරේ මොනවද? විතක්ක, විචාර, ප්‍රීති, වේදනා සහ ඒකාන්තතා. දැන් අපි ඒක ලියන්න ඕනේ අපි අයින් කරපු චෛතසික ටික නේ. දැන් අපි අයින් කරපු චෛතසික වලින් අපිට වේදනාව ලියන්න අයිතියක් තියනවද? බැ. වේදනාව දැන් අපි සංස්කාර ස්කන්ධය ගැනනේ කතා කරන්නේ. අපිට වේදනාව ලියන්න මෙතන බෑ. අපි සංස්කාර ස්කන්ධය ගැන කතා කරන්නේ. ඔන්න හැමෝම අහගන්න. මෙතන සංස්කාර ස්කන්ධය ගැන කතා කරනකොට වේදනාව ගැන කතා කරන්න බෑ. සංස්කාර ස්කන්ධයට අයිති චෛතසික අඩු කරන එකක් ගැන තමයි කතා කරන්නේ. විතක්ක විචාර ප්‍රීති සහ ඒකග්ගතා යන චෛතසික හතර වර්ජිත. දැන් චෛතසික තියෙන්න ඕන 36 නේ අපිට. 36න් හතරක් ගියාම කීයද එතකොට? 32. 32. මේක ගැන හිතන්න එපා. මේක ඔයගලට පෙන්වුවේ 32. 38න් වේදනා සංඥා මේ හතරක් ගියාම හයක් අඩු වුණා කියලා පෙන්වන්න. මේ වැඩිපුර ඔයගලන්ට ලිව්වේ. තව කාට හරි නොතේරෙනව නම් එයාට කියෝ ගන්න. 32. පරියාපන්න සංස්කාර ස්කන්ධයන ස්කන්ධික සංග කේච සම්පයුක්ත වේ. මෙතන කාට හරි තේරුණාද ඇයි මම මෙතෙන්ට වේදනාව නොගත්තේ? වේදනාව ගත්තොත් මෙතන සංස්කාර ස්කන්ධයෙන් වැඩිපුර එකක් අයින් වෙනවා. මෙතන කතා කරන්නේ මම සංස්කාර ස්කන්ධය ගැන විතරයි. මෙතන කොහේකවත් මට වේදනා ස්කන්ධය ගැන කතා කරන්න අවස්ථාවක් නැහැ. නේ? පැහැදිලිද? පැහැදිලි. ආ, පැහැදිලි. එතකොට ඒකේන ආයතනේන විතක්ක නැන් ඔක්කොම මෙම් කියන්නේ එතනදි කතා කරන්න පුළුවන් මට වේදනාව. මොකද මේ බැපරෙන්නා. එතනදි කතා කරන්න පුළුවන් වේදනාව. ඒ වේදනාවත් යන්නේ අම්මා එතනේටම නේනේ. ඡාර කරන්නේ. දක්ක විචාර ප්‍රීති වේදනා සහ ඒකග්ගතායන චෛසික පහ. වර්ජිත ඉත්‍රි චෛසික 33. මෙතන 36න් 30 කෙලින්ම 38න් 38න් කියා කවහම් අයිතිනවද? පහක් මඩු වෙනවනේ. 38න් භාගයම 33. 33 පරියාපන ධම්මායතන යන ආයතනික සමය. ධාතු වලට ගියහම මේ පහ අඩු කරන්න ඕන. මොකද ධාතු වල පහම තියෙනවනේ. ඒක එකට ඇතුළත් වෙලා. පැහැදිලි නේද? විතක්ක විචාර ප්‍රීති වේදනා සහ ඒකග්ගතයන චෛසික පහ වර්ධිත. ඉතිරි චෛසික 33. 38න් පහක් ගියා. පරියාපන ධම්ම ධාතු වෙන ධාතු එක සමග කේහිජි සම්පූර්ණ. පැහැදිලිද හැමෝටම ඇයි මෙතන වේදනාව නොගත්තේ කියලා? වේදනාව ගත්තොත් වේදනාව සංස්කාර ස්කන්ධයට අයිති එකක් නෙමෙයි. ඒ කියන්නේ වේදනාව සංස්කාර ස්කන්ධයට අයිති නැති නිසා ඒක ගත්තේ නැහැ. ඒක අරගන්න බෑ ඉතින්ට. ගන්න බෑ. නැති කම නේ මේ පේලි හතරෙම විචාර කියලා තියෙන්නේ. ඇත්තද? අනේ ඔව්මයි බොහොම පිං බොහොම පිං විචාර මේ මියවල තියෙන නම් හදාගමු අපිනේ. එක තැනක වැරදුනොත් මෙහා මේ විචාර. එක තැනක වැරදුනොත් හැම තැනම යන මොකද ටක් ටක් ක කොපි කොපි පේස්ට් කරා. මම මට විනාඩියක් දෙන්න. මට එතන ඒ වෙලෙම හදන්නම් අනේ. මම මේ මොකද දන්නවද? නැත්තම් මට ඔක හැදින්නේ නැහැ. මේ ආයි හැදින්නේම නැති වෙනවා. සම්මයක දාගත්තේ නැත්තම් මට බොහොම පිං කිව්වට මේ
ඒ පොඩි වැරද්දක් කියලා හිතන්න එපා, ඒක ලොකු වැරද්දක්. ඒක ඉස්සරහම මිතක් විචර කියලා තුනට අපේ දාක් තියනනේ. ඒ හරි නෑ වෙනනේ. හරි ඊළඟට යනවා මෙහෙට. මෙතෙන්ටනේ විචර ලොකු වැරද්ද. ඉච්චරයිනේ ඒ පැත්තට තියෙන ඉච්චරයිනේ. ආයි තියෙන පරිලෝනේ. ඔක්කොම හැදුණා නේද දැන්? කියන්නේ නැහැ ඩොක්ටර් මේ. මොකද පැහැදිලි නැහැ. පැහැදිලි? හරිනේ ඔක්කොම හරිනේ. හරි. උඩප්පින්, ගොඩප්පින්. පාට. පාට ගන්න. පාට 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 පාට. Thank you, Pinsitu Beva. ඒක කොළ පාටම නෙමෙයිද බෑ ඇදලා තියෙන්නේ. හරිනේ පාට පාට ඒකනේ. ඒකේ තේ නිල් පාටද දැන් කොළ පාට කරා. ඒකෙත් නැන්ද ඒක මට පේන්නේ නිල් පාට වගේ වන්න බලන්න. හරි යට ටෙක්ස්ට් එන්න සම්පන් තියෙනවා. හරි පිස්සු වේවා. හරි ආයි නිල් පාට වුණා. ආයි අන්න එතන ඒ මට පේන්නේ කොළ පාටටනේ. ආයි දැන් හරිද පාට? කොළ පාට කණ්ණාඩියක් දාලා දැන්. තාමත් නිල් පාටද? තාමත් නිල් පාටයි. මේක ඔව් ඇලක්ෂි මහත්මිය මේක නිල් පාටද? විචාර කොළ පාට මට නම් පේන්නේ. කොළ පාටයි කොළ පාටයි. කොළ පාටයි. කොළ පාටයි. නෑ නෑ ඒ මං හිතන්නේ පළවෙනි අකුර පොඩ්ඩක් පළවෙනි අකුර විතරක් නිල් පාට වගේ පේනවා. දැන් අනේ කොළ පාට තමයි තියෙන්නේ. මම හිතන්නේ වෙනස්. කොළ පාටයි හැබැයි. දැන් වීනක ගෝවාපින් පෙන් වට හරි. ඊට අප්ප මඤ්ඤාය ආයි ඡේදයක් යනවා. මේ මොකද මේ ඡේදෙන් ඡේදෙට යන්නේ? හේතුව එවල අර අනිත් කෑලි වෙනස්. ඒකේ ගොඩක් තියෙනවා නේ. අප්ප මඤ්ඤායේ ධම්මා පංචේ ඉන්ද්‍රියේහි පංචහි බලේහි ඒක ටිකක් දිගයි. සත්ත බොජ්ජංගේහි අරියේන අට්ඨංගිකේහි මග්ගේන ජී ධම්මා සම්පයුක්තා තේහි ධම්මේහි ජී ධම්මා සම්පයුක්තා තේ ධම්මා තීහි කන්දේ ඒකේන ආයතනේන ඒකාය ධාතුය සංපයුක්තා ඒකේන කන්දේන ඒකේන ආයතනේන ඒකාය ධාතුය සංපයුක්තා. දැන් ඉතින් මම මේ පදේ එක මික පදයකට නගේ කල්යාණ මිත්‍ර සුරම්ඥා මහත්මියව එකතු කරගන්නවා. පං අප්පමඤ්ඤාය සුරම්ඥා මහත්මිය පංචක නයින් ලෞකික වූ
ප්‍රථම ධ්‍යාන, ဒုတိය ධ්‍යාන, තတိය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන සහ පංචම ධ්‍යාන යන ධ්‍යාන 15. ධ්‍යාන 15. ඊගෙන රූපාවචර කුසල විපාක ක්‍රියාහි උපදීන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන අප්පමඤ්ඤා සංඛ්‍යාත අදෝස කරුණා මුදිතා සහ තත්තර මඤ්ඤන්තරා යන චෛතසික හතර සම. මේක ලොකු දෙයක් නෙමෙයි. මේ අප්පමඤ්ඤා කියන එක විග්‍රහ කරලා පරමාර්ථ ධර්ම හතරකට දාගෙන තියෙනවා මෙතන. නැත්නම් අප්පමඤ්ඤා කියන එක එකපාරට ඒ ධම්මා සම්ප්‍රයුක්තා කරලා ලියන්න බෑ. ඒකයි මේ පේලිය කඩලා හදලා ඕගලන්ට පෙන්නලා තියෙන්නේ මම. කෙලින්ම අප්පමඤ්ඤා කියලා අරගෙන මට ඒ ධම්මා සම්ප්‍රයුක්තා කියලා හදාගන්න බෑ. ඉනක් මොකද්ද කියලා මේක අර්ථ දක්වලා මේක චෛතසික හතරක් කියලා උගලන්ට හදලා පෙන්නලා චෛතසික හතරකට කඩාගත්තා. ඒකයි මේ කරේ මිතන. නැත්තම් මේක මට අපිට කාටවත් හදාගන්න බෑ. ඒකවා බබා ශ්‍රමයේ මහත්මේ බබා අය වෙන්න එපා. දැන් අපිට තියෙන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, උපේක්ඛා සහ අප්පමඤ්ඤා සංඛ්‍යාත අදෝස කරුණා මුදිතා සහ තත්තර මඤ්ඤාන්තරා යන චෛතසික හතර සමග යේ ධම්මා යම් ධර්මකෙක් සම්පයුක්ත වූවා. කවුද මේකත් එක්ක සම්පයුක්ත වෙන්නේ? මේ අපි පැත්තකට දාපු රූපාවචරසි කීයද? 15. සාමාන්‍ය රූපාවචරසි 15ක් එක චෛතසික කීයක් සම්පයුක්ත වෙනවද? මේ රූපාවචර චෛතසික 35. 35න් කීයක් අපි පැත්තකට කරාද? 4. ඒ 4යි. ඒකට මේ චෛතසික හතරත් එක්ක සම්පයුක්ත වෙන්නේ රූපාවචර සිත් 15කුයි චෛතසික 31යි. ඇයි හතරක් පැත්තකට ගහා මිතුරු චෛතසික 31. රූපාවචර සිත් 15යි චෛතසික 31යි. එතකොට තේහි ධම්මේහි මේ රූපාවචර සිත් 15යි මේ චෛතසික 34 වර්ධිත චෛතසික 31 සමග යේ ධම්මා සම්පූර්ණා. යම් ධර්ම කෙනෙක් සම්පයුක්ත වූවහොත් මේ 15යි මේ 31යි එක සම්පයුක්ත වෙන්නේ කවුද? මේ චෛතසික හතර. කොහේ තියෙන චෛතසික? නිකම් අපිට ලියන්න පුළුවන්ද? අදෝස, කරුණා, මුදිතා, තතරමඤ්ඤත්‍රාග ලැබෑ. මේ සිත් 15 සම්පයුක්ත වෙන කියලා ලියන්න ඕනේ. රූපාවචර සිත් 15 උපදින අදෝස, කරුණා, මුදිතා සහ චත්‍රමඤ්ඤත්‍රා යන චෛතසික හතර. යේ ධම්මා යම් ධර්ම කෙනෙක් සම්පයුක්ත වූවහොත්. තේ ධම්මා ඒ ධර්ම. කති කන්දේ කොපමණ ස්කන්ධ, කොමන ආයතන, කොමන ධාතුන්හි සම්පයුක්තයිද? තේ ධම්මා කති කන්දේ කති ආයතන කති ධාතුයි සම්පයුක්තා. තේ ධම්මා ඒ ධර්ම. ඒ කියන්නේ රූපාවචර සිත් 15යි එහි උපදින අදෝස, කරුණා, මුදිතා සහ චත්‍රමඤ්ඤත්‍රා යන චෛතසික හතර. එතකොට ඒක අපි එක පුළුවන්ද මේ චෛතසික හතර අපිට එක සැරේ සම්පයුක්ත වෙන ස්කන්ධ ආයතන ධාතු හොයන්න පුළුවන්ද මහත්මිය? බෑ. ධර්ම වෙයිද හදාගන්න. එතකොට මේක සම්පයුක්ත වෙන්නේ කා එක්කද? දැන් මේ ධ්‍යාන සිත් 15 සාමාන්‍යයෙන් චෛතසික කීයක් සම්පයුක්ත වෙනවද? චෛතසික 35. එතකොට අපි දැන් ඒකෙන් හතරක් පැත්තකට කළා. ඒ හතර මොකද්ද කියලා මතකයි නේද ඔයාට? ඒ හතර මොකද්ද? අලෝ, අදෝස, කරුණා, මුල් මේ හතරම බලන්න. එකක්වත් නෑ නේද? වේදනා, සංඥා ඔක්කොම තියෙන්නේ හතරම තියෙන්නේ සංස්කාර ස්කන්ධයට අයිතිසිකනේ. ඊත චෛතසික හතර ගම එන්නේ. ඒක මතක තියාගන්න. දැන් මෙතන මම ලියන ඊත චෛතසික හතර ඉඳ නැති ඉඳා නේ. ඒක මෙත්තා, කරුණා, මුදිතා මෙතන තියනවා නේද? අතර මනිතරක් ඉන්නේ චෛතසික හතර. ඒ ඔක්කොම මේ මොකද්ද? සංස්කාර ස්කන්ධයට චෛතසික කියන එක මතක තියාගන්න. දැන් මේක අපි දැන් අපිට තියෙන්නේ මේ සිත් 15යි චෛතසික 31යි ස්කන්ධ ආයතන ධාතු වලට දාන්න. සම්පයුක්ත වෙන්නේ මේවනේ. මේ සම්පයුක්ත වෙන ධර්ම ස්කන්ධ ආයතන ධාතු වලට දාන්න. දැන් අපිට මේ සිත් ටික නම් දාගන්න එක කිසිම ප්‍රශ්නයක් නෑ කිසිම කෙනෙකුට. මේක වැටෙන්නේ විඥාන ස්කන්ධයට, මන ආයතයට, මනෝ විඥාන ධාතුවට කියන එක. ඒක නිකන් තොයිස් ටක් ගාලා කියන්න පුළුවන්. මේ චෛතසික 31 කොහොමද දාගන්නේ අපි ස්කන්ධ වලදී? කොහොමද කඩාගන්නේ? වේදනා සංඥා. එතකොට ඉතුරු වෙන්නේ කොච්චරද චෛතසික වේදනා සංඥාවට ගියහම? චෛතසික කීයක් මෙතන ඉතුරු වෙනවද? ඉතුරු වෙන්නේ 29. ආ, ඒ 29 කොහෙද ඕනේ අපි? මේ කේහිච්ච ගොඩට. කේහිච්ච ගොඩට කිව්වට කේහිච්ච වල මොහොකටද? මොන ස්කන්ධයටද? සංස්කාර ස්කන්ධය.
සංස්කාර ස්කන්ධයට. සාමාන්‍යයෙන් සංස්කාර ස්කන්ධේ කීයක් තියෙන්න ඕනද චෛතසික? 15. මේ අවස්ථාවේ චෛතසික කී, මේ අවස්ථාවේ සංස්කාර ස්කන්ධේ සාමාන්‍යයෙන් කීයක් තියෙන්න ඕනද? 31. නෑ නෑ නෑ, සාමාන්‍යයෙන් චෛතසික කීයක් තියෙන මේ රූපාවචර සිත් 15ත් එක්ක සාමාන්‍ය සංස්කාර ස්කන්ධයට අයිති වෙන චෛතසික කීයක් තියෙන්න ඕනද? හැම්බෙලේ මතක තියාගන්න මහත්මිය, 35ක් චෛසික තියෙනවා. ඒ 35න් සංස්කාර ස්කන්ධයට අයිති වෙන්න ඕනේ කියපු ගමන් දෙකක් අඩු කරලා කියන්නේ හැම්බෙලේ 33යි කියන්නේ. ඒ වේදනා සංඥාවට දෙකක් යනවනේ. හැමෝටම මම කියන්නේ. ටක් ගාලක කණන් හදාගන්න ලේසි වෙනවා. ඒ වේදනා සංඥාවට දෙකක් ගියාම සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ 31යි. 33යි. සංස්කාර ස්කන්ධයේ චෛතසික 33ක් තියෙන්න ඕනේ. වේදනාවට එකක් ගියා, සංඥාවට එකක් ගියා, 33යි. නමුත් මේ අවස්ථාවේ 33ක් නෑ. අපිට තියෙන්නේ කීයද? 30 31ක් නෑ. 31 නුත් දෙකක් ගියාම තියෙන්නේ 29යි නේ. 29යි නේ. 30 31ක් තියෙන්න ඕනේ එකේ 33ක් තියෙන්න ඕනේ කිය අපිට තියෙන්නේ 29යි නේ. ඒක මතක තියාගන්න. දැන් අපි දැන් මෙතෙන්ට ගියා. දැන් අපි හොයාගත්තා. අපි දැන් දන්නවා රූප. දැන් මේක කි කියවන්නක බලන්න. තීහි කන්දේ. කියවන්නක බලන්න. රූපාවචර සිත් 15 ස වේදනා සංඥා චෛතසික දෙක පරියාපන්න වේදනා සංඥා විඥාන යන සංස්කන්ධ තුන සමග. සමග මුඛ්‍ය සංයුක්ත වෙන්නේ. බොහොම හොඳයි. හොඳයි. එතකොට ඊළඟට ඒකේන ආයතනෙන් ආයතන එකකට කිය සංයුක්ත වෙන්නේ මොනවද? රූපාවචර සිත් 15 නේ. ඒකත් කියවන්නකෝ බලන්න. කට හුරු වෙනවානේ. සිත් 15 පරියාපන්න මන ආයතන යන ආයතනික සමග සම්පයුක්ත වේ. මුඛ්‍ය සම්පයුක්ත වේ. මුඛ්‍ය නෙවෙයි නේද? තේරුණේ නැහැ. මොකක්ද කිව්වද? ඒක මුඛ්‍ය නෙවෙයි සම්පයුක්ත නේ. ඔය මම කියනවනේ, මම හැම වෙලේම මම මෙතන ඒක මුඛ්‍ය සම්පයුක්තයි. මම මෙතන පොතේ දාලා නැති හින්දා මට ලියන්න අයිතියක් නැහැ. මොකද අපි කතා කරනකොට මුඛ්‍යයි කියලා දාම දැන් කේහිචි කියන එකට ඇත්ත එක්ක දැන් මෙතන ඇතර මුඛ්‍ය සම්පූර්ණයෙන් සම්පූර්ණ වෙනවා කියන එක. මුඛ්‍යම පොතේ දාලා නැති හින්දා මට දැන් මුඛ්‍ය කියන වචනේ දාන්නේ නැහැ මම. අපි කතා කරනකොට ඕලෙට පුරුවේ. එමේ මුඛ්‍ය සම්පූර්ණයි මෙතන ඈ. හරි. එතකොට ඒ කය ධාතුය. රූපාවචර සිත 15 අපි දන්නවා හැම වෙලෙම මේක මනෝ විඥාන ධාතුවටයි ඇතුළු වෙන්නේ නේ. මේක මනෝ ධාතුවට යන්නේත් නැහැ. ඒ දෙවි පංච විඥාන ධාතුවට යන්නේත් නැහැ. මනෝ විඥාන ධාතුව යන ධාතුවක සමග මුඛ්‍ය සම්පූර්ණ. බොහොම හොඳයි. දැන් කේහිච් ටික මට හදලා පෙන්නන්නකෝ. අපිට දැන් මෙතන ඉතුරුනේ චෛසික 31න් වේදනා සංඥාවල් ටික ගියාම ඉතුරුනේ කීයද? 20 29. ආ දැන් ඒක කියන්න. ඔව් මෙතනනේ ඉහත ඉහත චෛතසික 4 වර්ජිත ඉතිරි චෛතසික 29 පරියාපන්න සස්කාර ස්කන්ධය යන ස්කන්ධ එක සමග කෙහිචි සම්බුද්ධ. ඒයි චෛතසික 29 උනේ 31ට අතන 31න් මෙතන 4ක් අඩු වුණානේ. අදෝස කරුණා මුදිතා තත්‍රමන්නත්‍ර. ඒ 4 එකතු වුණා නම් වෙනවා කීයද? 33 ඒ හැදෙනවා අපිටනේ. අපිට එන්න ඕන ගන්න 33යිනේ 35න් දෙකක් ගියාම 33 හැදෙනවානේ. ඒ 33න් තමයි මේ 4 අඩු වුනේ. ඒ හින්දා තමයි 29 ආවේ නේ. සාමාන්‍යයෙන් ක්‍රමයට නම් මෙතන 33ක් තියෙන්න ඕනේ. මොකද මේ මම නැවතත් කියනවා. මේ රූපාවචර 35ේ සාමාන්‍ය චෛසික 35ක් තියෙනවා. වේදනා සංඥාවලට ගියාම සංස්කාර ස්කන්ධයට සාමාන්‍ය චෛසික 35ක් තියෙනවා. ඒ 35න් තමයි මේ 4 අඩු වුනේ. එතකොට ඒ 35න් නෙමෙයි 33. 33න් 4ක් අඩු වුණාම 29. මේ 29 තමයි මම මෙතන අපි මෙතන පෙපෙන්න. 29. පැහැදිලිනේ හැමෝටම කාට හරි පැහැදිලි නම් කියන්නේ. පරියාපන මේ ඔච්චර හිමින් කරන්නේ සංස්කාර ස්කන්ධයන ස්කන්ධයක සමග කිහිචි සංකේතයි. ඒකේ නායතනෙන්. එතකොට කොහොමද ආයතන වලට නම් චෛසික කීයක් අඩු කරනවා? 4ක් අඩු කරනවා. 4ක් අඩු. කීයෙන්ද චෛසික 4 අඩු කරන්නේ? 35. ඉතින් ඒක මුළු චෛසික ගානේ. මුළු චෛසික 35න්ම 4 අඩු කරනවා. මොකද වේදනා සංඥාවක් තියෙනවා නේද? චෛසික 35න්. ඔව්. එතකොට ඒ 30 ඉහත චෛසික 4 වර්ජිත ඉතිරි චෛසික 31. එතකොට 35න් ගන්නේ හැම 31යි පරියාපන්න ධම්මායතන යන ආයතනික සමග කේහිචි සම්පයුක්ත වේ. ඊයන් ධාතු කියන්නේ බලන්න. ඉහත චෛසික 4 වර්ජිත ඉතිරි චෛසික 31 පරියාපන්න ධම්ම ධාතු එක සමග කේචි සම්පූර්ණ මොහොත. ඒ ධාතිය මෙකට තමයි ඊළඟට පංචහි ඉන්ද්‍රියේහි අපේ කාර්යය.
බොහොම හොඳයි. කාන්ති මහත්මිය, දැන් ඊළඟ එක පංච ඉන්ද්‍රියෙහි. ලෝකෝත්තර සිත් අටේ උපදින සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා යන පංචේන්ද්‍රිය සංඛ්‍යාත සද්ධා, වීරිය, සති, ඒකාග්‍රතා යන සහ පඤ්ඤා යන චෛතසික පහ සමග. ඇයි අපි මෙහෙම කරගන්නේ? පංචේ ඉන්ද්‍රියෙහි කියන එක අපිට එකපාරේ හදන්න බෑ. අපි ඉතින් මේවා ලිහලා දාලා දාගන්න ඕනේ මේ විදිහටනේ. මේ විදිහ ලෝකෝත්තර සිත් අතේ උපදින පංචේන්ද්‍රිය කියලා අරගෙන ඊළඟට ඒක ඇතුළත් වෙන්නේ මෙන්න මේ චෛතසික වලට කියලා පෙන්වන්න ඕනේ. මේ චෛතසික පහත් සමග කියලා ඊළඟට අපි මේක කඩාගෙන මේ පියවරෙන් පියවරට යන්න ඕනේ. නැත්නම් අපිට මේක මෙව හදන්න බෑ. ඒකයි අපි මේ කරන්නේ. මේ මෙව ලිහා ගන්නවා. මේවට කියන්නේ මේක ලිහ ලිය පියවරෙන් පියවරට යන්න. හොඳයි. හරි. එතකොට ඒ චෛතසික පහයි යම් ජේ ධම්මා සම්පයුක්තා නේ. පෛතික පහ සමග යම් ධර්ම කෙනෙක්, ඒකයි මේ තතියාවෙන් සමග යම් ධර්ම කෙනෙක් සම්පයුක්ත වූවහොත්. එතකොට මේ චෛතසික පහත් එක සම්පයුක්ත වෙන්නේ කවුද? මේව සම්පයුක්තලා තියෙන ලෝකෝත්තර සිත් අටයි. තව මොනවද සම්පයුක්ත වෙන්නේ? ලෝකෝත්තර සිත් අටේ තියෙන චෛතසික 36න් මේ චෛතසික පහ අඩු වුණාම 31ක්. අන්න හරි. බොහොම හොඳයි. චෛතසික 31. එතකොට ඒ තේහි ධම්මේහි ඒ චෛතසික 31 සමග තේහි ධම්මේ ඒ චෛතස ඒ ධර්ම සමග, ඒ කියන්නේ ලෝකෝත්තර සිත් අටයි තත් සම්ප්‍රයුක්ත ඒ චෛතසික පහ වර්ධිත චෛතසික 31 සමග. ඒ ධම්මා සම්ප්‍රයුක්ත කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ලෝකෝත්තර සිත් අටේ උපදින ඒ ධම්මා සම්ප්‍රයුක්ත කියන එක. මට සිංහලෙන් කියන්නේ මොකද්ද කියන්නේ? ඒ ධර්මවල සම්ප්‍රයුක්ත වෙන ධර්ම. ඒ ධර්ම සමග යම් ධර්ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහුද? වූවාහුද? එතකොට කියන්න බලන්න ඒ ධර්මත් එක්ක සම්ප්‍රයුක්ත වෙන්න අපි මේ පැත්තකට කරපු ලෝකෝත්තර සිත් අටේ උපදින සද්ධා, විද්‍ය, සති, ඒකාග්‍රතා සහ පඥා යන චෛතසික පහ. පහ. තේ ධම්මා, ඒ ධර්ම. කොපමණ ස්කන්ධ, කොපමණ ආයතන, කොපමණ ධාතුන්නි සම්පයුක්ත වෙයිද කියලා. ඒ ධර්ම කියන එක අපු ලියනවා මම. ඒ ධර්ම කියන එක පෙන්වන්න. ඒවම තමයි ලෝකෝත්තර සිත් අතේ උපදින සද්ධා, විද්‍ය, සති, ඒකාග්‍රතා සහ පඥා යන චෛතසික පහ. නිකන් ලියන්න එපා කොයි වෙලේකවත් සද්ධා, විද්‍ය, සති, ඒකාග්‍රතා. කොහේ තියෙන එකක්ද? ලෝකෝත්තර සිත් අතේ තියෙන. සද්ධා, විරිය, සති, ඒකග්ගතා, පඤ්ඤා. නැත්නම් අපි දැන් පඤ්ඤා නාවුක සිත්වල යෙදෙනේම තියෙනවානේ. සතියක් තියෙන ඕනතරම් තියෙනනේ, විරිය තියෙනවානේ, සිත් 73ක. අපිට ඉතින් එහෙම කියන්න බෑ. ඉතින් අපි මේ අවස්ථාවේ සිත් මොන කොහේ යෙදෙනේවද කියලා අපි ඒක මෙන්ෂන් කරලා අපි පෙන්වන්න ඕනේ කොහේ තියෙනේවද කියලා. හරිද? එනිදර චෛතසික පහ. එතකොට ඒක අහනවා කොපමණ ස්කන්ධ, කොපමණ ආයතන, කොපමණ ධාතුන්නි සම්පයුක්ත වෙනවද කියලා. ඒක අපි බලනවා. මේවා සම්පයුක්තන ධර්ම බලනවා. මේ සම්පයුක්ත වෙන ලෝකෝත්තර සිත් 8යි චෛතසික 31ක් එක්ක. දැන් ඊට පස්සේ ඒවා අපි ස්කන්ධ ආයතන ධාතුන් වලට වෙන් කරනවා. එතකොට කොහොමද අපි මේවා වෙන් කරන්නේ? අපිට දීලා තියෙන ස්කන්ධ තුනක කියලා. තේහි කන්දේහි වේදනාව වේදනා ස්කන්ධයට යනවා, සංඥාව සංඥා ස්කන්ධයට යනවා, ලෝකෝත්තර සිත්ට විඥාන ස්කන්ධයට යනවා. එතන ස්කන්ධ තුනයි. ඔව්. එතකොට ඇයි අපිට සංස්කාර ඛණ්ඩේට මුකුත්ම දාගන්න බෑද එතනදී අපිට? අපි ඒ දාගන්න බැරි. මෙතන තව චෛතසික පහක් තියෙනවා. ඒක අයිති වෙන්නේ සංස්කාර ස්කන්ධයට. අපිට මුඛ්‍ය සම්පයුත්ත ගොඩට ගන්න බෑ. ගන්න බෑ. බොහොම හොඳයි. අන්න එහෙම තමයි උත්තර දෙන්න ඕනේ. ඊළඟට අපි යනවා ආයතන වලට, මුඛ්‍ය ගොඩේ ආයතන වලට. ලෝකෝත්තර සිත්ට යන්නේ මන ආයතනයට. මොකද විතරයි. ඔව්. එතකොට චෛතසික ටික යන්නේ කේහිච්ච සම්පයුක්ත කොට. ධාතු වල. එතකොට ධාතු වලදී ලෝකෝත්තර සිත්ට මනෝ විඥාන ධාතුවට යනවා, චෛතසික යනවා මේ ධම්ම ධාතුවට, මේ කේහිච්ච සම්පයුක්ත කොට. හරි හරි. බොහොම හොඳයි. එතකොට අපි දැන් එතකොට ඒ ටික තමයි මුඛ්‍ය يعني. දැන් අපි කේහිච්ච ටික හදනවා. හරි. එතකොට චෛතසික 36න් අර චෛතසික පහම වර්ජිත චෛතසික 29 සංස්කාර ස්කන්ධයට යනවා. දැන් සංස්කාර ස්කන්ධේ සාමාන්‍ය කීයක්
සිත් තියෙන්න ඕනද මේ අවස්ථාවේ? ලෝකෝත්තර සිත් අටේ අයිසික සංස්කාර ස්කන්ධේ සංස්කාර ස්කන්ධේ 36 දෙකක් අයින් වුණාම 34ක් තියෙන්න ඕන. ඔය 34 34න් පහකුත් අයින් වෙනවා. 34න් පහක් අඩු වුණාම 29. හරි ලේසි නේද? හරි. 29 අන්න එහෙම තමයි හදන්න ඕනේ. 29යි. අන්න ඒ විදිහට හදා ගන්න පුළුවන් නම් මුකුත් ඕනේ. හැම වෙලේම දීලා තියෙන සංස්කාර ස්කන්ධයට අයිති කියලා ගන්න මුළු චෛසික වලින් දෙකක් පැත්තකට ගන්න. දෙකක් පැත්තකට ගනම් සංස්කාර ස්කන්ධයට මුළු ගානේ. ඒ මුළු ගානේ අර කියලා තියෙන ගාන අඩු කරගත්තාම මේ මුකුත් මෙන්න මේ මන් දාලා දෙන වරහන් ඇතුලේ කැරි කිසිම දෙයක් ඔයගලන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. සංස්කාර ස්කන්ධේ චෛසික ගාන හොයාගන්න. ඒ කියන්නේ මුළු චෛසික වලින් දෙකක් අඩු කරගන්න. ඊට පස්සේ මේ පහ හරි හතර හරි දීලා තියෙන ගාන අඩු කරාම මෙතෙන්ට ගන්න. හරි. ඊළඟට ඒ කියන ආයතනේ. ඒක ඉහත අර චෛතසික පහ වර්ධිත චෛතසික 31යි. මෙතෙන්ට 31 වෙන්න මෙතන වේදනා සංඥා කියන දෙකක් තියෙන නිසා ඒක ධම්මායතනයට යනවා. ඊළඟට ඒකාය ධාතුයා ඒකත් ඉහත චෛතසික පහ වර්ධිත චෛතසික 31 පරියාපන්න ධම්ම ධාතුවට සමග යනවා. ඒව කේහිච්ච සම්පයුත්තයි. බොහෝම හොඳයි. බොහෝම හොඳට පැහැදිලි කරලා හැමෝටම තේරෙන්නේ නැතිනේ. පංජි බලෙහි අනේ සුසුරම්ම මහත්මිය ඔබතුමිය මේක කරනවාද? මම නිකන් පැත්තකින් ඉන්න. පුළුවන් වෙයිද දන්නේ? පුළුවන් වෙයි පුළුවන්. අපෝ ඔබතුමියට පුළුවන් නැති මටත් බෑ කියන්නේ. මම පැත්තකට වෙලා යනවා. ලෝකෝත්තර සිත් අටෙහි උපදින ශ්‍රද්ධා වීරිය සත් සමාධි ප්‍රඥා අඩුවක් තියෙනවා. මේකේ මාතෘකාව කිව්වේ නැහැ. කවුද දන්නේ මොකක් ගැන කතා කරනවද කියලා? පංචහි බලේහි ලෝකෝත්තර සිත් අටෙහි උපදින ශ්‍රද්ධා වීරිය සති සමාධි ප්‍රඥා යන පංච බල සංඛ්‍යාත ශ්‍රද්ධා වීරිය සති එකඟතා ප්‍රඥා යන චෛතසික පහ සමග. මට ඔච්චර වේගෙන් කිව්වම මට තේරෙන්නේ නැහැ. එතකොට ඇයි මේ 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 විදිහට කියන්නේ? කෙලින්ම පංචහි බලෙහි කියලා මට හත් කියලා දෙන්න බෑ නේද? ඇයි මේ මේ නිල් පාටින් ඔයා මේ මේ ලියලා තියෙන්නේ ඇයි මේ? එහෙනම් මට කියලා දෙන්න දක්ෂතාවයක් නැහැ මම. එහෙම කාටවත් බෑ දක්ෂතාවත. පංචකී බලයේ කියලා කිව්වොත් මේක පැහැදිලි කරන්න බෑ. මේක කඩලා පෙන්නලා චෛසික වලට අරගන්න ඕනේ. මේක මේ මේ පරමාර්ථ ධර්ම වලට අරගෙන ඕනේ පෙන්නලා දෙන්න. පංචකී බලයේ කිව්වොත් කිසි කෙනෙකුට බෑ කපාට කරන්න. මේ යේ යම් ධර්ම කෙනෙක් මේ ධර්ම පංචකී බලයේ සමග යම් ධර්ම කෙනෙක් සම්පයුක්ත බවද බෑ. ඉතින් මේ පංචකී බලයේ මේක කඩලා පෙන්නන ලෝකෝත්තර සිත්ති උපදින පංච බල aran ඒ පංච බල චෛසික වලට පෙරලා ගන්න ඕනේ. ඊට පස්සේ සමහර ඒවා තියෙනවා චෛසික වලින් තියෙන සමහර ඒවා තියෙනවා අපි දැන් සමාධිය කියන්නේ ඒකාග්‍රතාව. ඒ වගේ අපි මේක හදා ගන්න ඕන චෛසික වලට හදලා අරගන්න ඕනේ නැත්නම් අපිට බැහැ නේ. පංච බලෙහි කිව්වම ලෝ ඒක තම ඒක ලෝකෝත්තර සිත් අටේ යෙදෙන ශ්‍රද්ධා චෛතසිකය, වීරිය චෛතසිකය, සති චෛතසිකය, ඒකාග්‍ර චෛතසිකය, පඤ්ඤා චෛතසිකය. දින චෛතසික පහක් තියෙනවා නේ. හරි. ඒකත් සමග එතකොට යම් ධර්ම කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ අහනවා අපේ යම් ධර්ම කෙනෙක් සම්පයුක්ත වූවද කියලා නේද? ඔව්. එතකොට ඒ චෛතසික පහත් එක්ක කවුද සම්පයුක්ත වෙන්නේ? ලෝකෝත්තර සිත් අට සහ චෛතසික පහ වර්ජිත චෛතසික 31. ඇයි අපි චෛතසික 31ක් ගන්නෙ? මොකද්ද හේතුව අපි ඔය චෛතසික මෙහෙම ප්‍රමාණයක් අරගන්න? අපිට ගන්න බැරි චෛතසික 52ම කියලා. එහෙනම් ලෝකෝත්තර සිත් අටේ තියෙන චෛතසික 36යි. ආ සම්පූර්ණ වෙන චෛතසික 36ට එක. හරි. එදින 36න් 5ක් අඩු කරලා 31ක් කියලා ගත්තා. හරි. බොහොම හොඳයි. අන්න එහෙම තමයි මට ඕනේ. හරි. හරි. දැන් මන් දන්නවා තේරෙනවා කියලා. හරි. බොහොම හොඳයි. ඊළඟට තේහි දම්හි කිව්වම ඒ ලෝකෝත්තර සිත්පත් සමග තත් සම්ප්‍රයුක්ත චෛතසික පහවත්ත චෛතසික 31 සමග.
ඒ ධර්ම එක සම්පයුක්ත වෙන්නේ ලෝකෝත්තර සිත් අටේ උපදින ශ්‍රද්ධා වීර්ය සති ඒකාග්‍රතා සහ පඤ්ඤා යන චෛතසික පහ. ඔක කෙටි කරලා ලියන්න බැරිද? නිකම්ම ශ්‍රද්ධා වීර්ය සති ඒකාග්‍රතා සහ පඤ්ඤා කියන චෛතසික පහ කියලා. එතකොට තේරුමක් නැති නිසානේ ලෝකෝත්තර ඒ සිත්තේ දෙන්න ඕනනේ. විරිය අපි එහෙම දැම්මොත් සමහරට විරිය සිත් 73 කියලා 73 වෙන්න පුළුවන්. ඒ ඔය එක එක සැරිසික මෝඩ තමයි සිත්තල එතන ඒව තියෙනවානේ. දැන් ප්‍රඥාවගම සිත් 47 එදෙනවා. ලෞකික ලෝකෝත්තර ඒ වගේ අපිට එක මේ අවස්ථාවේදී ලෝකෝත්තර සිත් 8 එදෙනවා. එහෙනම් අපි ඒක පෙන්වන්න ඕනේ, ඒක පොයින්ට් අවුට් කරලා නේ. ලෝකෝත්තර සිත් 8 උපදින කියලා නේ. අන්න ඒක හිඳයි මම ඒක එතන එහෙම දාලා තියෙන්නේ. හරි. මමට මේ පෙන්වන්න ඕනේ මුකුත් නෙමෙයි, ඕගලන්ට මේක හොඳට පැහැදිලි කරලා කියලා දෙන්න. වෙන කිසිම හේතුවක් ඕගලන්ව හිර කරන්නවත් ප්‍රශ්න කරන්නේ මුකුත් හින්දා නෙමෙයි. අනේ මට මේක පැහැදිලි කරන්න ඕනේ ඉඳ බොහොම කරුණාවෙන්. එතකොට තී ධම්මා ඒ ධර්ම කොපමණ ස්කන්ධ දැන් කියන්න බලන්න. ඒ ටික ඒ ධර්ම කොපමණ ස්කන්ධ කොපමණ ආයතන සහ කොපමණ ධාතු වි සංයුක්තද? නැහැ. එතකොට තේ ධම්මා කියන්නේ ඒ ධර්ම. ඒ ධර්ම කියන්නේ මේ උඩ තියෙන ඒ ධර්මම තමයි නේ. ලෝකෝත්තර සිත් 8 උපදින ශ්‍රද්ධා විරිය සති ඒකාගත්සාත පඤ්ඤා යන චෛතසික පහ. ඒ ධර්ම කොපමණ ස්කන්ධවල සංප්‍රයුක්ත වෙනවද? ඔව්. අපිට හදන්න බෑ, අමාරුයි මෙහෙමනේ. අපි ඒක සංප්‍රයුක්ත වෙන ස්කන්ධ ධර්ම ටික ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ නේද? මේව සංයුක්ත වෙන්නේ මොනවත් එක්කද කියලා නේ. මේව සංයුක්ත වෙන්නේ මොනවත් එක්කද? ලෝකෝත්තර සිත් 8යි, චෛසික 31යි. එක්ක තමයි සංයුක්ත වෙන්නේ නේද? මේක සංයුක්ත වෙන ස්කන්ධ ආයතන ධාතු අහන්නේ නේ. අපිට එතකොට ස්කන්ධ ආයතන ධාතු දැන් හොයාගන්න පුළුවන් නේ. එතකොට අපි මොකද කරන්නේ? ලෝකෝත්තර සිත් 8 නම් අපිට ලේසියි. අපි දන්නවා ස්කන්ධත් දන්නවා ආයතනත් දන්නවා ධාතුත් දන්නවා. ඒක පට බල හදන්න පුළුවන්. දැන් මේ චෛතසික ටික තමයි අපිට අමාරු කොටස තියෙන්නේ. ඉස්සර වෙලාම හිතා ගන්න ඕනේ හරි ලේසි. ලෝකෝත්තර සිත් 8 චෛතසික 36ක් සම්පූර්ණ වෙනවා. අපි දන්නවා. ඒකෙදි සංස්කාර ස්කන්ධයේ චෛතසික කීයක් සම්පූර්ණ වෙනවද කියලා හිතෙන් හදාගන්න. චෛතසික කීයක් සම්පූර්ණ වෙනවද? චෛතසික 36න් දෙකක් පැත්තකට කරා. එතකොට කීයක් සම්පූර්ණ වෙනවද? 34. අන්න ඒක හිතේ තියාගෙන හදන්න. එතකොට හරිය පහසුයි. අර ඉස්සෙල්ලා මහත්මිය හැදුවෙත් ඒ විදිහට. දැන් අපිට වේදන දෙන 31. දැන් මේ 31 වේදනාව තියෙනවද? සංඥාව තියෙනවද? නෑ. එතකොට ඒ දෙක නෑ. කියන්නේ ඒ 31 තියෙනවා සමහර. එතකොට අපි ඒ දෙක පැත්තකට දාන්න පුළුවන්. වේදනාව වේදනා ස්කන්ධයට ඇතුල් කරන්න පුළුවන්. සංඥාව සංඥා ස්කන්ධයට ඇතුල් කරන්න. එතකොට ඉතුරු ටික සංස්කාර ස්කන්ධයේ මුඛ්‍ය සංයුක්ත කොටට දාන්න පුළුවන්ද? බෑ. ඒ හේතුව චෛතසික සංඛ්‍යාව නැති නිසා සම්පූර්ණ චෛතසික සංඛ්‍යාව නැහැ. එහෙනම් අපි දැන් ඒක හදමු. ඒක දැන් කියමු බලන්න. තීහි කන්දේ. ඉගෙන ස්කන්ධ තුනක මුඛ්‍ය සංයුක්ත වෙනවා කියනවා නේ. හරි. රූපෝත්‍ර සිත් 8 සහ වේදනා සංඥා චෛතසික දෙක පරියාපන්න වේදනා සංඥා විඥාන යන ස්කන්ධ තුන සමග මුඛ්‍ය සංයුක්ත. ආයතන වලට ගියොත් ලෝකෝත්තර සිත් 8 පරියාපන්න මන ආයතන එක සමග මුඛ්‍ය සංයුක්ත. ඔය අපිට මේ චෛතසික ටික දාලම ධම්මා මේ ධම්මා ආයතනේ දාන්න බැරිද? බෑනේ. එතන ඒ කියන්නේ කේහි සංයුක්ත කරේ. හරි. ඔව්. ඊළඟ ධම්මල එදා ඒකයි ධාතුයයි කියනවාම ලෝකෝත්තර සිත් 8 පරියාපන්න මනෝ විඥාන ධාතු යන ධාතු එක සමග මුඛ්‍ය සංයුක්ත. හරි. දැන් අපි යන්න ඕනේ කේහිති කොට නේද? දැන් සංස්කාර ස්කන්ධය වයිසල හැදුවා නේද? කොච්චරද අපිට සාමාන්‍යයෙන් සංස්කාර ස්කන්ධේ මෙතෙන්දි මේ අවස්ථාවේ සංස්කාර ස්කන්ධේ චෛසික කීයක් තියෙන්න ඕනද? මෙතන 31. නෑ
වැරද්දවලට. සාමාන්‍යයෙන් ලෝකෝත්තර සිත් අටේ සංස්කාර ස්කන්ධයේ චෛසික කීයක් තියෙන්න ඕනද? 36. අන්නේදී වැර සංස්කාර ස්කන්ධයේ තියෙන සම්පූර්ණ චෛසික 36 නේ තියෙන්නේ. සංස්කාර ස්කන්ධයේ චෛසික 30 කීයක් තියෙනවද? ඔව් දෙකක් පැත්තකින් දෙන වේදනා සංඥා පැත්තකින් තියලා මට කියන්න සංස්කාර ස්කන්ධයේ කීයක් තියෙන්න ඕනද? 34. ඒක මතක තියාගන්න හැමදේ සංස්කාර ස්කන්ධයේ චෛසික 34ක් තියෙනවා. මේක අපි ස්කන්ධ චෛසික ටික බෙදුවොත් වේදනා එකක් ගියා සංඥා 34ක් තියෙනවා. නමුත් 34ෙන් 5ක් අඩු කරලා. එතකොට දැන් සංස්කාර ස්කන්ධයේ තියෙන්නේ කීයද? 20 කීයද? 20 34ෙන් 5ක් අඩු වුණාම කීයද? 29. දැන් බලන්න මෙතන වුණත් බලන්න අපි හරි නේද කියලා ක්‍රොස් චෙක් කරලා වේදනාවට එකක් ගියා 30යි. සංඥාවට එකක් ගියා 29. හරිනේ. ඔව්. දැන් හරිනේ. නේද? නේද? ඔව්. හරිනේ අන්න. දැන් බලන්න මෙතන 29යි. 34ෙන් 5ක් ගියාම 29යි. මේ මොනවත් අපිට ඕනේ නැහැ. මේව කිසි දෙයක් ඕනේ අපිට හදන්න පුළුවන්. ඊට සයිසික 5 වර්ජිත සයිසික 29. ඈ 34ෙන් 5. සංස්කාර ස්කන්ධයට ඒ ලෝකෝත්තර සිත් අට අරගන්නකොට සංස්කාර ස්කන්ධයේ තියෙන චෛසික 34ක් තියෙන්න ඕනේ. වේදනා සංඥා දෙක පැත්තකට කරාම 34ක්. 34ේ දැන් පැහැදිලුණා නේද? චෛසික 29 පරියාපන සංස්කාර ස්කන්ධයන ස්කන්ධයක සමග. දැන් මට හදලා කියන්න බලන්න හොඳ මහත්මිය වගේ ඒ ආයතනේන එක. ආයතනයකට 36න් 5ක් අඩු කරන්න. අන්න හරියු 36 වෙනවනේ ආයතනයකට. 5ක් අඩු කරාම 31. දැන් මේ වාක්‍යය කියන්න බලන්න. යත් චෛතසික 5 වර්ජිතී ඉතිරි චෛතසික 31 පරියාපන්න ධම්මායතන යන ආයතනික සමග කේහිච සම්පයුක්ත. ඒක ආය ධාතුවක් කිව්වහම ඉහත චෛතසික 5 වර්ජිත ඉතිරි චෛතසික 31 පරියාපන්න ධම්ම ධාතු යන ධාතුවක සමග කේහිච සම්පයුක්ත. 31 එන්නේ 36න් 5ක් අඩු කරලා. දැන් ඔබට හොඳටම පැහැදිලිද? ආත්මේ මම මේ අනේ අපහසුතාවයකට පත් කරන්නනේ මට ඕනේ හොඳට පැහැදිලි වෙන්න ඉගෙන ගන්න. ගොඩක් පිං තේරුවන් සරණයි. චන්දිකා මහත්මිය එහෙම අහන එක හොඳයි. එහෙම අහන එක හොඳයි නැත්නම් තේරුම නැහැ ධර්මදේශනාවක් නෙමෙයිනේ. නෙමෙයිනේ අපිට හිතේ මේ අපි නෑ ඒක අහන එක හොඳයි. ඔ අපි මේක මේ විභාගයකට එම් කරලා නෙමෙයිනේ. අපි එතකොට හැමෝටම අපි හැමෝම දන්නේ නැහැ. ඔහොම අහනකොට හැම කෙනෙක්ම හොයනවා මොකද්ද මෙයා කියන්නේ කියලා. ඕ ඒක තමයි කක් මට වැරදුනත් ඕගලන්ට කාටත් විතර අපි මේ ඉගෙන ගන්න මේ කවුරුත් අපහසුතාවයකට පත් කරගන්නේ මේ හැමෝටම ඉගෙන ගන්න මේක. මේක මේවා මේ ධර්මයේ වැලිලා යන්න නොදී හැමෝම නිකන් අර ගිරව් වගේ ඉගෙන ගන්න නැතුවනේ. දැන් අපි අතරේ කිව්ව නැති අය කවුද කියලා නිකන් බලමු. සාමාන්‍ය කතා කරන කට්ටියගෙන් ආදි මහත්මිය කිව්වා, ලක්ෂ්මී මහත්මිය කිව්වා, රුක්ෂිණී මහත්මිය ගුවා, විනිත මහත්මිය, හේමන්ති මහත්මිය, නීත මහත්මිය ඉන්නවා. තව දෙකක් යන්න පුළුවන් නේද? අපි යමු යමු. අපි දැන් ඊළඟ එක 47 බොජ්ජංගේ නේද අපි දැන් කතා කරේ නේ? අපි මේකනේ නෑ නේ, මේක තමයි අපිට කතා කරන් තියෙන්නේ. කතා කරන් තියෙන්නේ ඔක. ඔව්. අපි එහෙනම් හේමන්ත මහත්මිය ඔබතුමීට. ඔබතුමිය මට දැන් පැහැදිලි කරලා දෙන්නකො. මේක ලොකුවට තිබුණාට ලොකුවට නැහැ. මේ චෛතසික ටික තියෙනවා තමයි මේක යන්නේ මහත්මිය. මම උදව් වෙනවා. මට ඔයා පැහැදිලි කරලා දෙන්නකො. හරි. සත්තහි බොජ්ජංගේ යනි ලෝකෝත්තර සිත් අටේ උපදින සති ධම්ම විජය විරිය ප්‍රීති පසද්දි සද්දි සමාධි උපේක්ඛා ජන යනි සත්බුද්ධංග සංඛ්‍යාත සති පඤ්ඤා විරිය පීති කාය පසද්දි චිත්ත පසද්දි. ඒ කියන්නේ පසද්දිය දෙකට කැඩෙනවානේ. කාය පසද්දි චිත්ත පසද්දි කියලා මෙතන හතක් ආවට අන්තිමට චෛතසික අටකට කැඩෙනවා. කාය පසද්දි චිත්ත පසද්දි ඒකාග්‍රතා සහ චත් කත්මජ්ජත් කකින් චෛතසික අට. දැන් මම පොඩි ප්‍රශ්නයක් අහන. ඇයි අම්මා මේ කොළනිල් පාටින් මෙච්චර විස්තරය ලියාගත්තේ? ඇයි අපිට බැරිද සත්ත බොජ්ජංගේහි සම සත්ත බොජ්ජංග සමග යම් ධර්මකෙනි සම්ප්‍රයුක්ත වුණා උදිකර හදන්න බෑද අපිට?
ඉස්සෙල්ලත් අර මහත්මියගෙනුත් ඔය ප්‍රශ්නේම ඇහුවා. බෑ අපිට හදන්න බෑ. අපි කොහොමද මේක චෛසික වලට පෙරලා ගන්න නැතුව හදන්න බෑ. අපි මේ කඩනවා, මේ පද කඩ කඩ ගන්නවා. ගන්නේ අපිට මේක සත්‍ය බොජ්ජං ගිහි කිව්වොත් අපිට එක සැරේ කොහොමද ගේ ධම්මා සම්ප්‍රයුක්තා කියන්නේ මේක පරමාර්ථ ධර්ම වලට කඩා ගන්න ඕනේ. ඉතින් අපි බලනවා මේ සත්‍ය බොජ්ජං ගේ දෙන්නේ ලෝකෝත්තර ධර්ම වල. ලෝකෝත්තර සිත් අතේ කොහොමද මේක උපදින්නේ? මොනවද සත්‍ය බොජ්ජං ගේ සති, ධම්ම විජේ, විරිය, ප්‍රීති, පස්සද්දි, සමාධි, උපේක්ඛා, අන්න ඕවා තමයි සත්‍ය බොජ්ජං. ඊළඟට මේ වලට දැන් අපි දන්නවා සමාධිය කියලා චෛසිකයකට කියලා අපිට අරගන්න බෑ. ඒකත් පරමාර්ථ ධර්ම වලට, ඒක තත්ත්වඥාන වලට යන්න ඕනේනේ. ඒ වගේ පස්සද්ධියක නිකන් ගන්න බෑ. ඒක ඒ කාය පස්සද, චිත්ත පස්සද්ධි කියලා කැඩෙන්න ඕනේ. ඒ වගේ අපි මේවා මේ ඊළඟට ධම්මවිජය කියලා චෛතසිකයක් නැහැනේ. අපිට ඒකත් කඩා ගන්න ඕනේනේ. අපි එහෙනම් මේවා අපි කඩා ගන්නවා මේ චෛතසික වලට නේ. අපි මේක කඩාගෙන සති ධම්මවිජය, ප්‍රඥාව, විරිය, ඒ වගේ වේව මෙහිමිය චෛසික වලට කඩාගෙන, ධර්මතාව වලට කඩාගෙන, ඊව තමයි යේ ධම්ම යම් ධර්ම කෙනෙක්, යේ ධම්ම මේ ධර්ම සමග යම් ධර්ම කෙනෙක් සම්පයුක්ත වූවවද කියලා ගන්න. අපිට එක පාර්ණම සත්‍යයි ධම්මයි කියන එක බෑ. ඒක මේ පැහැදිලි කරගන්න මේක කඩා ගන්න ඕනේ. පැහැදිලි නේද? පැහැදිලි. අපි මේ නිකන් මේ ආසාවට දිනවවත්, මේක දික් කරගන්න දා ගන්නවවත් මේ පැහැදිලි නේද මාත්මී? පැහැදිලි. ඒකයි අපි මේ විග්‍රහ කරගන්නේ. නිකම්ම ගන්නෙ නැතුව කඩලා දාගන්න. මෙච්චර කලුත් කරේ ඒකයි අපි මේක. ඒක තමයි මම මුලදී ඕගලන්ට මේක අර මේ විස්තර කරලා දුන්නේ. මම හිතන්නේ මටත් එතකොට ඉගෙනීමේ එක්ස්පීරියන්ස් එක තිබුණෙත් නැතුව ඇති ඕගලන්ට ඇයි මම මේක දෙන්නේ කියලා පැහැදිලි කරන්න. මමත් ඉතින් මේ ධාතු කතා ප්‍රථම වරට උගන්වනවානේ. දැන් තමයි මටත් එන්නේ ඒක ඇයි මම මෙහෙම දුන්නේ ඕගලන්ට කියලා දෙන්න ඕනේ කියලා. මමත් ඔය ඉගෙනගෙන ගියා. මට තේරුණාට මට තේරෙන්නේ නැහැ ඕගලන්ට තේරෙන්නේ නැහැ කියලා. අන්න එහෙම දෙයක් වුණා මට. දැන් තමයි මටත් තේරෙන්නේ. ඒ හින්දා මම මේ හොඳට පැහැදිලි කරගෙන යනවා. හරි. ඉතින් දැන් මෙතන චෛසික 8කට අපි මේක හතක් තිබුණාට බොජ්ජංග 7යි වුණාට 8කට කැඩුණා මේ පස්සද්ධිය දෙකට ගන්නවා. හරි. දැන් ඔබතුමිය තන සමග තතියාවෙන් තියෙන සමග. ඒක දැක්ක ඒ චත්ත බොජ්ජංගේ කියන ඒ චෛතසික 8 හොයාගත්තේ ඒ චෛතසික 8 සමග සම්ප්‍රයුක්ත වෙන ධර්ම හැටියක ලෝකෝත්තර සිත් 8යි. ඔව් ලෝකෝත්තර සිත් අතට චෛතසික 36ක් තියෙනවා. ඒකෙන් චෛතසික 8 අඩු කරාම චෛතසික 28යි. බොහෝම සම්පූර්ණ වෙන්නේ ලෝකෝත්තර සිත් 8යි ඉහත චෛතසික 38 වර්ජිත චෛතසික 28. හරියට. එතකොට ඊළඟට අහන්නේ මොකද්ද? තේහි ධම්මේ. ඒ කියන්නේ මොකද්ද? ඒ ධර්ම තමයි දැන් ඒ හොයාගන්න පුදුර්ම ලෝකෝත්තර සිත් 8යි චෛතසික 8 වර්ජිත චෛතසික 28යි. සමග කියලා. තේහි ධම්මේ කියන්නේ ඒ ධර්ම සමග. ඒක සමග කියලා කියනවා. සමග. ඒතර ඒ ධම්මා සම්ප්‍රයුක්තා කියන්නේ මොකද්ද? සිංහලෙන් කියුවොත් කියන්නේ එතකොට අර යම් ධර්ම කෙනෙක් සිතටේ උපදින චෛතසික යම් පොඩ්ඩක් ඒ ධම්මා සම්ප්‍රයුක්තා කියන්නේ අර ධර්ම සමග යම් ධර්ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවා උද. වූවා ඒ ධර්ම සමග. එතකොට ඒක තමයි මේ කියන්නේ. මේ ධර්මත් එක්ක යම් ධර්ම කෙනෙක් සම්ප්‍රයුක්ත වුණා උදනම් ඒ කවුද? ඒ ලෝකෝත්තර සිත් ඇටේ උපදින සති, පඤ්ඤා, විරිය, ප්‍රීති, කායපස්සද්ධි, චිත්තපස්සද්ධි, ඒකාගතා සහ තත්ත්වමඤ්ඤතා යන චෛතසික 8. එතකොට දැන් අපිට මෙතන ලියන්න පුළුවන් ලෝකෝත්තර සිත් අත නැතුව නිකම්ම චෛතසික ලික ටික ලිව්වොත් හරියද? නෑ. නෑ අපි ඒක ලියන්නනේ මේවා වල මේක සම්පූර්ණ වෙන කියලා. හරි. හරි. චෛතසික 8 උතපොඩ්ඩ. ඊළඟට කියන්නේ තේ ධම්ම. ඒ කියන්නේ මොකද? ඒ ධර්ම කොපමණ ස්කන්ධ කතිහි කාරිදෙහි කතිහි ආයතනෙහි කතිහි ධාතුහි සම්ප්‍රයුක්තා. ඒ ධර්ම කොතෙක් කන්ද වලට ආයතන වල සහ ධාතුහින් සම්ප්‍රයුක්ත වෙනවාද කියලා. ඒ ධර්ම තමයි මේ ආපහු ලිව්වේ නේද? එතකොට අපිට දැන් මේක හොයාගන්න නම් මේක සම්ප්‍රයුක්ත වෙන ධර්ම ටික අපි හොයාගන්න ඕනේ අපෝනේ. මේක සම්ප්‍රයුක්ත වෙනවා මේවත් එක්කම නේ. මොනවද? ලෝකෝත්තර සිත් 8යි චෛතසික 8 වාර්ගිත චෛතසික 28. ඒකත් එක්ක මේගොල්ලෝ මේකෙන් පැත්තකට දෙක. දැන් මේගොල්ලොත් එක්ක කලින් හිටපු කට්ටිය මේගොල්ලෝ නේ. ඔව්. කලින් හිටපු කට්ටිය නේ. ඒගොල්ලොත් එක්ක සම්ප්‍රයුක්ත වෙනවා.
එතකොට දැන් අපි මේක කඩා ගන්න ඕනේ යන්න මේගොල්ලෝ දාන්න පුළුවන් ස්කන්ධ ආයතන ධාතුනේ. එතකොට ඒ චෛතසික ස්කන්ධ කතිහි කන්ද කිව්වහම එතකොට අතන චෛතසික 28න් නෑ මම කියන්නේ වාට මම කියන්නේ ලේසිම ක්‍රමේ මාත්මිය. දැන් ඔන සිත් අටනම් අපිට දාගන්න හැටි කිසි ප්‍රශ්නයක් නෑ. ඉස්සර වෙලම හිතන්න මේ ලෝකෝත්තර සිත් අටේ සාමාන්‍යයෙන් චෛතසික 36ක්නේ සම්ප්‍රයුක්ත වෙන්නේ. හොඳට හිතන්න. එතකොට මේකෙන් හරි විදිහට බැලුවොත් සංස්කාර ස්කන්ධේ තියෙන ඕන චෛතසික ගාන කීය? සංස්කාර ස්කන්ධය යන්නේ වචනේ මතක තියාගන්න. චෛතසික 34. අන්න ඒක මතක තියාගෙන හදාගන්න. හදාගෙන යන්න. දැන් හදන්න. ඒ දැන් ඒ චෛතසික 34න් වේදනා සංඥා දෙක 36න් වේදනා සංඥා දෙකයින් එනවා. ඉතිරි ටික විඥාන ස්කන්ධයට යන්නේ. එකෙන් චෛතසික 34ක් විඥාන ස්කන්ධයට යනවා. විඥාන ස්කන්ධයට යන්නේ නම් සිත්. දැන් ඒක හිතේ තියන්නේ මේ 28 ගැන එතන 34යි කියලා හිතාගෙන ඔයා මේ 28 ගැන හිතන්. මේ 28න් වේදනාවට එකක් ගියා. සංඥාවට එකක් ගියා. දැන් මෙතන ඉතුරු වුණා කියද චෛතසික 26ක්. නේ? නේ? මෙතන වේදනාවට එකක් ගියා සංඥාවට එකක් ගියා ඉතුරු වුණා 26ක්. දැන් මේ සංස්කාර ස්කන්ධේ තියෙන සාමාන්‍යයෙන් තියෙන්න ඕන කීයද කිව්වේ 34. 34න් 8ක් ගියාම කීයද? 28. 26යි සර්. දැන් මෙතනත් හරිනේ මෙතනින් දෙකක් ගියාමත් 26 ආව නේද? ඔව්. 26 ආව නේද? ඔව් මෙතනින් දෙකක් ගියාමත් 26යි. සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ 34යි. එතන මෙතනින් මෙතනත් අඩුයි. ඒ කියන්නේ ඇත්තටම සංස්කාර ස්කන්ධයේ තියෙන ප්‍රමාණයට වඩා අඩුයි. නේ? දැන් මෙතන තියෙන්න ඕනේ 34යි. නමුත් මෙතන තියෙන්නේ 26යි නේ? හරිනේ? මෙතන තියෙන්නේ වේදනාවට එකක් ගියා, සංඥාවට එකක් ගියා 26යි නේ මෙතන තියෙන්නේ. ඔව්. හරිනේ? එතකොට සංස්කාර ස්කන්ධ සම්පූර්ණ නෑ නේ මෙතන දැන්. සංස්කාර ස්කන්ධේ අඩුයි නේ චෛතසික ප්‍රමාණය. එතකොට අපිට මොකටද පැහැදිලිද පුතුමිට දැන් සංස්කාර ස්කන්ධේ අඩු. ඒින්ද අපිට මෙතන මුඛ්‍ය කොටට ගන්න බෑ. දැන් එහෙම යන මුඛ්‍ය කොටට ගන්න බෑ කේහිටි කොටට යන්න. අපි එතනින් ක්ලෝස් කරමු දැන් සංස්කාර ස්කන්ධේ. දැන් කියන්නකෝ ලෝකෝත්තර සිත් අට ලෝකෝත්තර සිත් අට සහ වේදනා සංඥා චෛතසික දෙක පරියාපන්න වේදනා සංඥා විඥාන යන ස්කන්ධ තුන සමග සම්පයුක්තයි. මේ මුඛ සම්පතයි. ඊළඟට ආයතන වලට ගියොත් ආයතන වලට ගියාම චෛතසික සිත් අට යන්නේ මන ආයතනෙට. ඔව් චෛතසිකයන් තියෙන්න ඕනේ සාමාන්‍යයෙන් චෛතසික 36ම යන්න ඕනේ ධම්ම ආයතනෙට නේ. ඔව්. නමුත් මෙතන යන්නේ තියෙන චෛතසික 28යි නේ. ඒ හින්දා ධම්ම ආයතනෙ මෙතෙන්ට ගන්න බෑ අපිට නේ. මුඛ්‍ය කොට. නේ? හරි. එතකොට ලෝකෝත්තර සිත් අට පරියාපන්න මන ආයතනෙ විතරයි අපිට අරගන්න පුළුවන් නේ. ඔව්. එතකොට ධාතු වල සිත් අට පරියාපන්න මන ආයතන යන ආයතනික සමග. ධාතු වලට ලෝකෝත්තර සිත් අටේ තියෙන පරියාපන්න මනෝ විඥාන ධාතුව. මේ ලෝකෝත්තර සිත් අටේ අනිත් මොනවාද? චෛතසික. අනිත් සිත් නැති නිසා. චෛතසිකයන ධාතුව පමණයි තියෙන්නේ සිත් අතේ. ඔව්. මනෝ විඥාන ධාතුවට තමයි ලෝකෝත්තර සිත් අට ඇතුළත් වෙන්නේ. අනේ මේ තැනක ලෝකෝත්තර සිත් අට ඇතුළත් වෙන්නේ මනෝ විඥාන ධාතුවට. ඒක නිසා අපි මනෝ විඥාන ධාතුව තමයි මුඛ්‍ය සම්පයුක්ත කොටට දැම්මේ. හරි. ඒතර චෛතසික ටිකයි අපි අරගන්නේ නැත්තේ මුඛ්‍ය සම්පයුක්ත කොටට. එතන චෛතසික අඩු වෙලානේ තියෙන්නේ. අඩු වෙලා තියෙන්නේ. දැන් අපි කේහිටි වලට යන්න. දැන් කේහිටි වලට යන්න මම එක පෙන්නන්න නැතුව මහන්න. දැන් සංස්කාර ස්කන්ධයේ චෛතසික කීයක් මෙතන තියෙන්න ඕනේද තියෙන්නේ කීයද? සංස්කාර ස්කන්ධයට අයිති වෙන එතන චෛතසික 34න් අඩු වුණානි 8ක් අඩු වෙනවා. 8ක් අඩු වුණා. එතකොට තියෙන්නේ කීයද 8ක් අඩු වුණාම? 28යි. 28න් දෙකක් අඩු වෙනවානේ.
සංස්කාර ස්කන්ධේ තියෙන්න ඕනේ කියද චෛතසික 20 චෛතසික 34. 34න් හොඳට බලන්න මෙතන අපි අඩු කරේ සංස්කාර ස්කන්ධේට අයිති චෛතසික ටික කියලා. 8යි. සති, ප්‍රඥා, විරිය, ප්‍රීති, කායපස්සද්දි, චිත්තපස්සද්දි, ඒකාග්‍රතා, චතරව මේ ඔක්කොම සංස්කාර ස්කන්ධේට අයිති චෛතසික නේද මේ ඔක්කොම. ඔව්. එතකොට අපි ඒ 34න් නේද මේ 8ම අඩු කරේ. එතකොට 34න් 8ක් ගියාම කීයද 26යි. 26යි. ඔයා හරිනම් මෙතන හරියයි. මේ ඉහත චෛතසිකාට වර්ධිත ඉදිරි චෛතසික 26. මෙයා මොකොත් චෙක් කරන්න ඕනේ. 26නේ. හරිද? නේ හරිනේ. 8ක් අඩු කරාම 26යි. 26 පරියාපන්න සංස්කාර ස්කන්ධයන් ස්කන්ධෙක සමග. පැහැදිලි නේද? හරි ලේසි නේද? ඒ විදිහට යනවානේ. අතන හිතන්න හැම වෙලේම බලන්න මෙතන හැම වෙලේම බලන්න මෙතනට අයිති වෙන්න ඕනේ චෛ සංස්කාර ස්කන්ධය මුළු චෛසික ගානෙන් දෙකක් අඩු කරනවා සංස්කාර ස්කන්ධයට අද චෛසික ගානිනවා 34යි 34න් බලනවා මේ දීපු චෛ අඩු කරපු චෛසික මොන ස්කන්ධයට යන්නේ ඔක්කොම සංස්කාර ස්කන්ධයෙන් ඒ ටික අඩු කරමු තමා 26යි හරි ලේසි දැන් මෙතනට යන්න දැන් මෙතන කොහොමද අපි කරන්නේ මුළු චෛසික ටික එන්න ඕනේ ධම්මායතනෙට මුළු ටිකම මුළු ටිකම කීයද චෛසික 36යි. 36යි. 36න් කීයද අඩු වෙන ඕන චෛසික 8ක් නේ. 8ක් අඩු වෙලා තියෙනවා. එතකොට කීයද 36න් අර 36න් 8ක් අඩු වුණා 20? 28යි. ඔව්. එතකොට 28 මේ යන්නේ ධම්මායතනෙට. ධම්මායතනෙ. එතකොට අපි ලියන්නේ කොහොමද ඉහත? ඉහත චෛතසික 8 වාජිත ඉතිරි චෛතසික 28 පරියාපන්න ධම්මායතන යන ආයතන එක. දැන් හරිනේ ඒකේ ආයතනය කියන එක අපිට දැන් හරි හම්බුණා. දැන් ඒකයි ධාතුව. ඒකත් කියන්න බලන්න. ඒ ධාතු වලට යන්නේ තේ චෛත ඉතිරි චෛතසික 8 වර්ජිත ඉහත චෛතසික 8 වර්ජිත ඉතිරි චෛතසික 28 පරියාපන්න ධම්ම ධාතු යන ධාතු එක සමග කේහිචි සම්පයුත්තේ. බොහොම හොඳයි. ඔබතුමීට දැන් පැහැදිලිවම තේරෙනව නේද ආත්මිය? පැහැදිලි පැහැදිලි. මොකද පැහැදිලිව යන්න එපා. මොකද තේරුම් ගන්නෑ. පැහැදිලිම කරගෙන යන්න. අනේ නී තමහත්මිය හොඳයි බොහොම පිං. අනේ නී නී තමහත්මිය අපි මේක මේකත් කළා මේ ඉවර කරමු. උදේ සම්පූර්ණයිනේ. ඔබතුමියත් මේකට සහභාගී වුණා වෙනවනේ. අනි කියන අට්ටන්නේ කියන මට කියන. ලෝකෝත්තර සිත ඇතෙහි උපදින සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි යන ආර්ය අෂ්ටාංගික මාර්ගය සංඛ්‍යාත ප්‍රඥා විතක්ක සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව විරිය සති සහ ඒකාකතා යන චෛතසික 8 සමග මං අර මහත්මියගෙන් අහමු ප්‍රශ්නේ අහනවා අපිට බැරිද අරියේ නට්ටංගේ කියන මග්ගේ සමග කියලා මේක හදාගෙන යන්න පුළුවන්ද එහෙම කරන්න කරාට අපහසුයි මේක කඩලා අර බෙදලා ස්කන්ධ දාන්න බෙදලා මේ අපි මේ කියන්නේ පරමාර්ථ ධර්ම වලට කඩාගන්නේ නැතුව යේ ධම්මා සමුන ධර්මත් එක්ක සංයුක්ත වෙනවා කියලා අපිට හොයන්න බෑ. ඒකයි මේක අපි මේ විදිහට කඩලා අරගෙන චෛතසික 8කට පරිවර්තනය කරගන්න. ඒක මතක තියාගන්න. දැන් අපිට නිකන් ඉබේම මේක මෙහෙම හදන්න බෑ. ඒකයි අපි මේ විදිහ වාක්‍ය වලට ලියලා හිතලා බලලා මේ විදිහට දාගන්නේ. මේ කෙලින්ම අරගෙන අට්ටංගි කියන මග්ගේනකවත් ඒකත් ඒවත් චෛතසික වලට ආපෝ පරිවර්තනය කරගන්න ඕනේ. පැහැදිලිනේ? ඒකයි අපි මේ විදිහට යන්නේ නේ සමාධිය කිව්වහම ඒකග්ගතාවයේ ඒ වගේ අපි පෙරලා ගන්න වෙන තැන් තියෙනවා අපිට. හරි. එතකොට මේ චෛතසික 8ත් එක්ක යම් ධර්ම කෙනෙක් මේ ධම්මා සමේ මේ පාළි වාක්‍ය වල තීරම හැම්බෙලේම කටින්ම කියලා ඉගෙන ගන්න. යම් ධර්ම කෙනෙක් සම්පයුක්ත වූවා වුණොත් මම මේ සිංහලෙම කියන්නේ ඒකයි. යම් ධර්ම කෙනෙක් සම්පූර්ණ වූවා. එතකොට මේ චෛතසිකටත් එක්ක සම්පූර්ණ වෙන්නේ මොකක් කවුද? ලෝකෝත්තර සිත් 8. ඇයි ඒ ගන්න මේ සිත් 8ේ උපදින චෛතසිකනේ අපි පැත්තකට කරේ. නැත්නම් අපි ලෞකික සිත්වල උපදින ඒවා නෙමෙයි ලෝකෝත්තර සිත් 8ේ උපදින චෛතසික. එතකොට ඒකත් එක්ක මේ චෛතසිකට විතරක් නෙමෙයි නේද සම්පූර්ණ වෙන්නේ. තව චෛතසික සම්පූර්ණ වෙනව නේද? ඔව්. ඒක කොහොමද අපි හොයාගන්නේ? අර මුළු චෛතසික ගානෙන් චෛතසික ගාන කීයද?
ලෝකෝත්තර සිත්වල 36ක් තියෙනවා. 36. ඒකෙන් මේ චෛතසික අට ඉවත් කරලා ඉතුරු චෛතසික තමයි සම්බන්ධ කරගන්නේ. 28 නේ 28ක් එනවා. එතකොට අපිට 36න් 8ක් අඩු කරාම 28යි. වර්ජිත විචෛතසික 28 කියලා ලියුවා. බොහොම හොඳයි. එතකොට තේහි ධම්මේහි කියලා සිංහලට පෙරලුවොත් කොහොමද කියන්නේ? ඒ ධර්ම සමග. සමග. එතකොටයි මේ ධර්ම ටිකම ලියලා සමග. සමග. ජේ ධම්මා සම්පයුක්ත ධර්ම සමග යේ ධම්මා සම්පයුක්ත කියන්නේ යම් ධර්ම කෙනෙක් සම්පයුක්ත වූවහුද හරිද වූවහුද එතකොට කොහොමද කියන්නේ මේ ධර්ම සමග යම් ධර්ම කෙනෙක් සම්පයුක්ත වෙනවන සම්පයුක්ත වෙන්නේ කවුද පැත්තකට කරපු ධර්ම ටික ඒ කවුද පැත්තකට කරේ ලෝකෝත්තර සිත් අටත් එක්ක යෙදෙනේ ඒ චෛතසිකාට පැත්තකට අයින් කරානේ අන්න ඒ ටික තමයි සම්පූර්ණ වෙන අපිට මෙතන ලෝකෝත්තර සිත් අටේ උපදින කියන එක දැමිය යුතුමයි කියලා තේරෙනව නේද ඔව් ඔමන්න කලිනුත් හොඳට පැහැදිලි කරානේ ලෝකෝත්තර සිත් අටේ උපදින ධර්ම කියලා දාන්න ඕන වෙන සිත්වල උපදිනේ මොනවද තේ ධම්මා ඒ කියන්නේ මොකද ඒ ධර්ම කොපමණ ධර්ම කොච්චර කොතෙක් ස්කන්ධවල කොතෙක් ආයතනවල කොතෙක් ධාතුවල සම්පයුත්තද කියලා අහනවා. ඒ ධර්ම කියන එක නැවත මම පෙන්නලා තියෙනවා. ඒ ධර්ම. එතකොට අපිට එක සැරේ හොයන්න බෑ. ඒක අපි හොයන්න ඕනේ මේ ධර්ම සම්පයුක්ත වෙන්නේ මොනවත් එක්කද කියලා. මේ ලෝකෝත්තර සිත් සම්පයුක්ත වෙනවා ලෝකෝත්තර සිත් 8යි. 28. 28. එතකොට දැන් මේ ලෝකෝ එතකොට අපි දැන් මේව සම්පයුක්ත වෙන දැන් අපි බලන්න ඕනේ ස්කන්ධ ආයතන ධාතු නේ පැහැදිලිනේ දැන් මෙතන සිත් අට නම් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ දැන් ඔයා මෙතන බලන්න දැන් මේ පැත්තකට කරපු මේවා වල බලන්න වේදනා ස්කන්ධයට යනවා සංඥා ස්කන්ධයට යනවා ඔක්කොම තියෙන්නේ සංස්කාර ස්කන්ධේ නේද හොඳට බලන්න ඔව් සංස්කාර ස්කන්ධ ඒකට ප්‍රශ්නයක් නැහැ දැන් ඔයා මේකෙන් බලන්න වේදනා සංඥා ස්කන්ධය ඇතුළත ඉතුරු ටික යන්නේ කොහෙද සංස්කාර ස්කන්ධයට සංස්කාර ස්කන්ධය ඒතර දැන් මෙතෙන්ට අපිට එතකොට වේදනා සංඥා දෙක ගන්න පුළුවන් මුඛ්‍යද කේහිචිද මුඛ්‍යයි මුඛ්‍ය සංස්කාර ස්කන්ධය කේහිචි කේහිචි ආ දැන් එන මුඛ්‍ය ටික දදාලා හදලා පෙන්නන්න ඔබ බලන්න මට ඒ 28 න් වේදනා වේදනා ස්කන්ධයට සංඥාව සංඥා ඛණ්ඩයට ගන්නවා සිත්තික විඥාන ස්කන්ධයට ගන්නවා සංස්කාර ස්කන්ධය සම්පූර්ණ නැති නිසා චෛතසික අර විද කොටසක් තියෙනවානේ ඒක නිසා ඒක සංස්කාර ඛණ්ඩයේ මුඛ්‍යසේ ගන්නේ නැහැ ඔව් එතකොට මේක දැන් එහෙනම් කියන්න බං තීහි ඛණ්ඩේහි ඒකත් කියලා කියන්න තීහි ඛණ්ඩේහි ලෝකෝත්තර සිත් අට සහ වේදනා සංඥා චෛතසික දෙක පරියාපන්න වේදනා සංඥා විඥාන යන ස්කන්ධ තුන සමග මුඛ්‍ය සම්පයුක්ත වේ ඒකේන ආයතනේ ඔව් ඊට පස්සේ ආයතන වලට යනකොට මන ආයතනේ විතරයි ගන්න පුළුවන් ලෝකෝත්තර සිත් අටෙන් අනිත් ආයතන වලට සම්පූර්ණව ධර්ම කියන්නේ නැහැ. ඇතුල් වෙන්නේ නැහැ. ඔව් ඔව්. මන ආයතනේ යන ආයතනික සමග එතකොට මුඛ්‍ය සම්පයුක්ත වෙන්නේ නේද? ඔව්. ධාතු වලට ගියෝ? ධාතු වලට ගියහම ලෝකෝත්තර සිත් අට පරියාපන්න මනෝ විඥාන ධාතුවට තමයි ඒ ලෝකෝත්තර සිත් අට ඇතුල් වෙන්නේ මුඛ්‍යව ඇතුල් වෙන්නේ චෛතසික ටික අරගන්න බෑ අපිට සම්පූර්ණ නැති නේ දැන් අපි හදමු බලන්න දැන් අපි කේහිචි වලට යන්න දැන් සංස්කාර ස්කන්ධයට කොච්චර සයිසික යනවද ඒක මං අර මහත්මියලත් කිව්වා ඉස්සෙල්ලම හදාගන්න ලේසිම ක්‍රමේ ඊට පස්සේ ක්‍රොස් චෙක් කරගන්නත් පුළුවන් ලෝකෝත්තර සිත් අටේ චෛතසික කීයක් සම්පයුක්ත වෙනවද සාමාන්‍ය 36ක් අයිති වෙනවා 36ෙන් සංස්කාර ස්කන්ධයට කීයක් යන්න ඕන චෛතසික අර තග්ගල දෙකක් අඩු කරගන්න චෛතසික දෙකක් ගියාම ඔව් වේදනා සංඥා ගියාම ඉතිරි ටික ඉතිරි ටික කියන්නේ 34 34න් අපි කීයක පස්සේ මෙතන කීයක් අඩු වෙනවද 8ක් අඩු වෙනවා
මෙතන මෙතන කියන 8ක් අඩු වෙන්න ඕනේ. 36යි. 26යි. දැන් හරිද කියලා මම ක්‍රොස් චෙක් කරගන්න. දැන් මේ 28 නුත් වේදනා සංඥා දෙකක් ගියාම 26 නේද ඉතුරුනේ. ඔව්. දැන් හරි නේද අපි? අපි ගණන හරි. දැන් මෙතන 26 තිබුණා නම් හරි නේද? ඔයදී 26. හරි හරි. හරි. ඊයත චෛතසික 8 වර්ජිත දැන් ඒකේන කන්දේන. ඊයත චෛතසික 8 වර්ජිත ඉතුරු චෛතසික 26 දැන් හරි නේද? පැහැදිලි නේද? හරි. මේ කෑඩි අපිට ඕනේ නෑ. මට මේ මේක දාන්නේ නෑ මම ඕගලන්ට දැන් මේ අනාගතේ. පරියාපන්න සංස්කාර ස්කන්ධ යන ස්කන්ධ එක සමග ඊටි සම්පයුක්ත වේ. දැන් ආයතන වල කිසිම ප්‍රශ්නයක් නෑනේ. කිසි ප්‍රශ්නයක් නෑ. 36 8ක් අඩු කරා. 36 8ක් අඩු කරාම කීයද? 28යි නේ? 28යි. ඒක ධම්මායතනේ වෙනවා. හරි. ඒ වාක්‍යය කියන්නේ ඒකේ නායතනේන ඉහත චෛතසික 8 වර්චිත ඉතිරි චෛතසික 28 පරියාපන්න ධම්මායතනේ යන ආයතනයේ එක සමග කේහිටි සම්පයුක්ත වේ. කේහිටි සම්පයුක්ත වේ. ඒ කාය ධාතුයා ඉහත චෛතසික 8 වර්චිත ඉතිරි චෛතසික 28 පරියාපන්න ධම්ම ධාතු යන ධාතු එක සමග හේහිච්ච සම්පුත හේහිචි සම්පයුත්ත වේ. දැන් හරි. ඔබතුමීට හොඳට පැහැදිලිව තේරුණා නේද? දැන් අද ඔක්කොමලම එක පදේ පදේ කියනවා. බොහොම හොඳයි. අද පද පොඩ්ඩයි කරේ. නමුත් මම හිතනවා හැමෝටම පැහැදිලි වෙන්නේ නැති කියලා නේද ලක්ෂ්මී මහත්මිය? හරි මොකද එන්නේ අමාරුනේ දැන් මේවා හෙමින් හෙමින් හොඳට පැහැදිලි කරගෙන යන්න ඕනේ. දැන් මේ අපි එහෙනම් අද දවසට නවත්තමු. තෙරුවන් සරණයි. බොහොම පිං ඔබතුමියට. එහෙනම් විනිත මහත්මයා ඔබතුමියට ගෞරවයෙන් යොමු වෙනවා. අද දවසේ පුණ්‍යානුමෝදනාව කරලා වැඩසටහන නිමා කරන්න. තෙරුවන් සරණයි. ඔබතුමියට තෙරුවන් සරණයි සියලු දෙනාටම. ඉතින් අද දවසේ සරීත්ම අපේ සිත්වලට කාව දිනන්දමින් හුඟක් සතුටු දායක අන්දමට තමයි අද පන්ති අපි නිමවා කරන්නට යෙදුනේ. ඉතින් මේ කැමැත්ම ධර්මය හැමදාම මම කියනවා වගේ සත්‍ය ප්‍රකරණය තුළින් ධාතු ප්‍රකරණය කියන්නේ ගැඹුරුම ධර්ම කොටසයක්. ඉතින් චන්ද්‍රිකා මහත්මිය බොහෝ සෙයින් වෙහෙස මහන්සි වෙමින් අපිට ඒක කම්පවන්න ලෑස් වෙනවා මම හිතන විදිහට. අර බුදුරුත් කියලා තියෙනවා මේ ධර්මයේ පානය කරන්න කියලා. ඒ විදිහට පානය කරන්න අන්දමටම සලසලා දෙනවා. එක්කෙනාගෙන් එක්කෙනාගෙන් ප්‍රශ්න විමසමින් මේක එතකොට අර ශ්‍රීමති මහත්මිය කිව්වා වගේ ඇත්ත වශයෙන්ම අනිත් අය ලෑස්ති වෙලා ඉන්නවා. දැන් අපෙන් අහයි අපි උත්තර දෙන්න ඕනේ කියන අර එක දිගට මෙතුමියම සම්පූර්ණයෙන් විස්තර කරගෙන යනකොට නම් අවධානය සැරෙන් සැරේට අපේ වෙනස් වෙන අවස්ථා තියෙනවා. නමුත් අද දවසේ අවධානය කොහෙටවත් ගියේ නැහැ. වෙනසුනේම නැහැ. මේකෙම ගැලිලා හිටිය කියලා මට හිතෙනවා. ඉතින් කොහොම වුණත් ඔබතුමිය මහා පරිශ්‍රමයක් දරාගෙන වෙහෙසක් අරගෙන මහන්සියක් දරාගෙන ඒ අඩංගු දරුණ කරුණ වලට යම් ආකාරයකින් ප්‍රශ්න විමසනවා නම් ඒවටත් පිළිතුරු දෙන්න පුළුවන් ආකාරයට සූදානම් වෙලා මේ ධර්ම කුට්ටාසය මෙහෙවන්නේ. ඉතින් අපි හිතනවා අපි ලොකු කල්යහන මිත්‍ර සම්පත්තියක් ලැබලා තියෙනවා කියලා. ඒ වගේම ඔබතුමිය ඇතුළු මේ ධර්ම මණ්ඩපයට එකතු වෙන අපි සියලු දෙනාම ශ්‍රීමති මහත්මිය කුමුදුනි මහත්මිය මේ ෘක්ෂිණී මහත්මිය නීතා ස්වර්ණ ස්වර්ණ නේද මන්ද මට නාන්ති මතන්නේ අපි හැමදේ යාළුවෝ දැන් මහත්මිය චන්ද්‍රිකා මහත්මිය ඒ වගේ නම් දැකලා අමතරව සාක්ෂණ දියුණුව නිසා අපිට මෙහෙම සම්බන්ධ වෙන්න ලැබිලා තියෙනවා. ඉතින් ඒකත් හරියම මේ සත්‍යයක අපි පරිශීලනය කරමු. පරිශීලනය කිරීම අදත් මේ මම කියලා බුද්ධ පූජාව කියලා මේ කෝමු ගලලා බොහෝ නැකිට වෙලාවෙන් නම් ලොකු දෙයක් කරනවා. ඉතින් කැප වෙලා කැපලා මේකට එන්න ඕනේ කියන අදිස්ත්‍යය ඇතුළ ඒවට කැප වෙනවා. ඒකගේ ලොකු දෙයක් කරන්නත් අපේ හිතවලට වීර්ය ශක්තිය දෙන්නේ මේ පන්තිය. පන්තිය නිසා තමයි අපි උදේ පන්ති නැන්න තාමත් 12ට මත් උදේව කියන්නේ මම දැන් කියනවා අනිත් නෑ. ඉන්නේ කොහොමද ඉන්නේ ඒගොල්ලෝ සමහර වෙලාවට අපි ගෙවල් වල නිකන් ඉන්නවා නම් කන්නේ බොන්නේ එකට දෙකටනේ. ඉතින් ඒ වාගේ
සමහර වෙලාවට ඇලි මැලි ගැතියත් බලපාන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ වගේ තියෙනවා අපි සත්‍යය ඇලියෝ කියලා. ආරක්ෂම වෙනවා අද. ඒ ඔබතුමීර බොහෝ පින් බොහෝ පින් අපිට ඇත්තටම පින් අනුමෝදන් කළා සෑහීමටපත් වෙන්න බැරි තරම්ම පින් අනුමෝදන් කරන් තියෙනවා. හැම මොහොතකටපත් වෙනවා මේ කර්යයන් සම්පත් හැම දෙයක් අපි බානකට භාවනාවකට ගියත් මොනවා හරි පුණ්‍ය කටයුත්තකට සහභාගී වුණත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනකොට උනත් අපි ලබාගත් මේ කල්යන් මිත්‍ර සම්පත්තිය ගැන අපිට ආඩම්බර වෙන්න පුළුවන්. ඒක අපි පස්පව ගමනක් යාවෝ ඉතින් නම් පුරාගෙන අපිට වෙන්නත් තමයි හිතෙනවා. කොහොම වුණත් බොහොම පින් සතුටුදායකයි. ඔබතුමියද සබතවත් මේ වාගේ ධර්ම කාරණා පරිපූර්ණී කරමින් අනිත් අයට කියා දෙමින් ධර්ම අවබෝධය ලබා දෙමින් මේ සංසාර ගමන ඉක්මනින් නිමා කරගන්න මේ හේතු වාසනාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කොහොමවත් පළමු කොටස් ඔබතුමිය දේශනාමය කුසලයක් අපි ශ්‍රවණමය කුසලයක් වශයෙන් උදා කරගත්තා වූ මහා කුසල සම්පත්තිය පළමු කොට ලෝකයේ සාසනය තපවත් ආරක්ෂා කරන්න ඕන රෝපේන්ද්‍රන් සමත් ජීවිතය කැලේ පිම්පන් බ්‍රස් මින් අනුමෝදන් කරමු. සතරවරන් දෙවුනා තෙලා සුත්තරගම ගම්මාත් දෙවතාව සම්ප්‍රාණය මහපත්තාචේ නන්ති ජයති මබු සම්ගම් මහන්ති තරක් ගත්තා වූ කලබන් ගහයි දෙවුනාන්ති සේ දාන්ත දාතුන් මහන්තිට පිහිට ආරක්ෂාව සිදින්නා ඉස්තකාමින් දෙවි දෙවතාව සංකල්ප පූර්ණක් වැස්සදාක දෙවි ඒ ඇති සේසම ආරක්ෂා කරන්නා වූ නිදර්මන්ත සේක රාසි වපතිරින ආරක්ෂා කරන්නා වූ අපේ ගෙවල් දොරව යාන වාහන ගම්බින් ආරක්ෂා කරන්නා වූ ඉස්තකාමී දෙවියන් වහන්සේ ඒ වාක්‍යයන් යන්තත් මේ සිල් දිවිවල මේකින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වී දිවියක් වෙන්නේ වඩා වර්ධනය කරනවා දෙවියන් ප්‍රාර්ථනා කරන්නා වූ දූත වලින් අමම නිවන් සීම මේ උතුම් දින හේතු වාසනා වේවා කියලා අපි පාලමකට දෙවියන්ට තින් දෙමු. ආකාශත් සත්‍ය බුම්මත්තා දේවා නාලා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසන චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසන ඒ පාගේම එත්තාවත්තා චම්මේ සම්බ සම්බුන්න සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතාන් නුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා අපේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා අප විසින් මෙතෙක් කරගන්නාලද මේ මහා කුසල සම්භාරය අනුමෝදන්ව සියලු දෙවියෝ සියලු භූතයෝ සියලු සත්වයෝ තම තමන්ගේ අභිවෘද්ධිය සල්සා තනිස්වා කියලා අපේ සතායි කියනවා. ඉතින් මේ ආකාරයට ඒ දෙවියන්ට කිසිදුමින් අනතුරුව අපි සිහිපත් කරගමු අපේ ඥාතීන් සිය පරිලෝකී ඥාතීන් මෙතන චන්ති සම්හත්මිය ඔබ නම් මේ පරිලෝකී ඥාතීන් නෙල්ලම් දුන් දම් මණ්ඩපේ රාසි අපි සියලු දෙනා ඥාතීන් ඒගොල්ලන්ට ඈත භවයේ ඉඳන් සමහර වෙලාවට අපෙන් පින් අරගන්න ඇවිල්ලා බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ආත්ම භාවයේ තියෙන්නේ ඉතින් ඒගොල්ලන්ට මෛත්‍රියෙන් පින් දෙන්න අපිට කරගත්තා මේ මහා කුසල සම්පත්තිය පින් ගන්න අන්තගල ඉන්න සියලු ඥාතීන් ඥාති ක්ෂේත්‍රකෝට්ටා සේවය ඒගොල්ලන් මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වී පරිලෝකයට වර්ධනය කරගනිත්වා කියලා ඒයිද ප්‍රාර්ථනා කරන්න මනුස්සයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉදම් මේ ඥාතේ නන්නෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතේ නන්නෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතේ නන්නෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉතින් ජාන්තික මහත්මිය මෙතුමිය මෙලවට තීකලේ මෞඛ්‍ය දෙපළටත් ආරක්ෂා කරන්නා වූ දූදරු ස්වාමී ඇතුළු සියලු දෙනාටමත් ඒ වගේම කෙම්පිනාට මාර්ගයේ යන්නයන් ආකාරයෙන් කවුරු හරි උපකාර කරන්න ආදත්ත වූ මහ යතුර යනන් වහන්සේලා පිළිගන්න මේ පිළිවා සංජීවී බණ්ඩාර මහ ඔබතුමීට මට මේ තියෙනයි වේවා සියලු දෙනා වෙන්නේ යම් ආකාරයකින් කටයුතු කරනනම් අඩු ආසිනම මේ ධර්ම ශ්‍රවණය කරන නම් ශ්‍රවණය කරන දිනාටම අපි කරා වූ කුසල හටයුත්ත හටයි කියලා කරනවා නම් යම් කෙනෙක් සියලු දෙනාට මේ තියෙනයි වේවා ඒ සියලු දෙනාටම අපි දෙන්නා වේර බාධකම්පඩු වේවා
ආචිත පීඩා නේවා මතු මතු තව තවත් ධම්මග යන්නට ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා මේ ගෝර කටුක සංසාර ගමනින් එතරව ලබන්නව අමුතුම නිර්වාණ ධාතු දෝති අවබෝධ අපගේ සිතකය වචනයන් තුන්දරෙන් අපිට එන හොඳ නෑ මරතපමව ධර්මයේ කෙලි සිදුනා නා අපි දැන් සමාව ගමු කායේන වාචා චිත්තේන මය සත්‍යයන් තම පිහන්තේ බුරි සංයතතගත කායේන වාචා චිත්තේන පමදේන මය කතං අච්ඡයන් කමං මේ ධම්ම සම්දිස්සගතාලිත කායේන වාචා චිත්තේන පමදේන මය කතං අච්ඡයන් කම මේ සංඝ සුපටිපන්න අනුත්තර විභාගයයි ප්‍රාර්ථනා කරමු අපි හැම කල්පලෙම නිර්වාණ සමයි අපේ පළමින් ප්‍රාර්ථනා වෙන්න ඕනේ ඒකත් හේතු ප්‍රතිසන්දියක් සහිත අත්පුරි අත්භාවයේ සිදිලා මේ ධර්මයේ මහත්මින් ධර්ම මාර්ගයේ යමින් මතු මතු මනස් කරාම යන මා ගමම්මක සලසා ගන්නට හේතු වාසික කරමු ඉනා පිනකින මාමේ බාල සමාගමු සතන් සමාගමු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන යාව නිබ්බාන පත්තිය සම්මා දිට්ඨිකෝ තුප්පති සම්පි යං හතවක්ඛයා වන්නෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු 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 සෙරුණාටම සෙත්වන් සරණයි ඉදු සේවා නිරෝධ විවා සුපත් වෙන බෝ කාලය ධර්ම මාර්ගය හැදෙනින් ධර්මයේ පයයි යන්තන් සානස්තන තුන්නතියත් තම තමන්ගේ මිනිස්සත් සලසා ගන්නලු දේත්වා දේපා අවබෝධ කරගන්නටම මේ උතුම් පින හේතු වේවා වාසනා වේවා සියලු දිනාටම තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි සාදු 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 සාදු